පාර්ලිමේන්තුවට උගතුන් යැවිය යුතුයි කියන ජනමතය තීව්‍ර වන යුගයක පාර්ලිමේන්තුවේ සිටින උගතුන් කවුද කියලා හඳුනා ගන්නට අපි උත්සාහ කරන වකවානුවක අද අපි ආරාධනා කරේ පාර්ලිමේන්තුවේ සිටින උගත් පුද්ගලයෙක්. හරියටම කිව්වොත් පාර්ලිමේන්තුවේ සිටින දැන් සිටින එකම එක මහාචාර්යවරයා. මම නම් විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවේ පමණක් නොව උගත් පුද්ගලයන් රටේ හැමතැනම සිටිය යුතුයි. රාජ්‍යංශයේ, පෞද්ගලික අංශයේ, සහ සිවිල් සමාජයේ. උගතුන් නැති තැනක නූගත් අය රජ කරන බව අපිට හොඳින් දැන් වැටහිලා තිබෙනවා. නූගත් අය රජ කරනකොට රටක් ජරා ජීර්ණ වෙනවා. එය කතරම් යහපාලනයක් තිබුණත් ප්‍රජාතන්ත්‍රයක් තිබුණත් නවත්වන්නට බැරි දෙයක්. අද අපි ආරාධනා කරේ අපේ මේ කතාවට සහභාගී වන්නට කියලා පාර්ලිමේන්තුවේ සිටින එකම මහාචාර්යවරයා වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාට. ආයුබෝවන් මන්ත්‍රීතුමනි. ආයුබෝවන්. ආයුබෝවන්. මම කැමති මම ආරම්භ කරපු තැනින් පටන් ගන්න. ඔබතුමා සාමාන්‍ය ඔබතුමා මහාචාර්යවරයෙක් කියලා ලොකුවට කියන්නේ නැහැ. මම මේ වැඩසටහනට එන්නට කලින් අධ්‍යයනය කරනකොට මට මතුවෙච්චි එක තැනක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්න එකම එක මහාචාර්යවරයා කියලා. ජනතාව ඉල්ලන ඔබතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියලා. ඇයි අපේ රටේ පාර්ලිමේන්තුවට උගතුන් යන්නේ නැත්තේ? උගතුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැමතිවරුන් වෙන්නේ නැත්තේ ඇයි? මගේ සියල්ලම නුගත් කියන එක නෙමෙයි. වැඩිපුරක් සිටින්නේ උගත්කමක් නැති අශීලාචාර මිනිසුන්. අදත් පාර්ලිමේන්තුවේදී ඔබතුමා සමග එක් මන්ත්‍රීවරයෙක් පැටලුණා. මම ඒ ගැන පසුව කතා කරනවා. මොකද්ද මේකට හේතුව? ඔබ ඉතාමත් කාලෝචිත හොඳ ප්‍රශ්නයක් අහන්නේ. අර මෙතන අර්ථ දැක්වීම මං හිතන්නේ නිවැරදි වෙන්න ඕන. ඒක මං කියන්නේ මේ දැන් බුද්ධිමත්ද නැත්නම් මේක නිර්ණායකය මොකද්ද කියන එක. දැන් විශ්වාස කරන්නේ නැහැ පාර්ලිමේන්තුවේ මම මහාචාර්යවරයෙක් වීම තුළ සියලු මහාචාර්යවරු මෙතන ඉන්න ඕන කියලා. දැන් ලංකාවේ ඉන්නවා මහාචාර්යවරු වැඩම්ම නැති මහාචාර්යවරු. ඒ කියන්නේ එයාම දන්නේ එයා මොනවද කරන්නේ කියලා. එතකොට දැන් මේ ආචාර්ය උපාධියෙන්වත් මහාචාර්යකමෙන්වත් උසස් පෙළවත් සාමාන්‍ය පෙළවත් නෙමෙයි. සමාජයේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් මිනිස්සෙක් තමයි පාර්ලිමේන්තුවට ඕනේ. ඉතින් එහෙම මනුසත්භාවය නැත්තම් මේ අපිට සමාජයත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය ඒ තර්කාන්විතව කටයුතු කරන්න අවශ්‍ය දැනුම නැතිවීමේ ගැටලුව අද පාර්ලිමේන්තුවේ බහුලව ලොකුවටම තියෙන ප්‍රශ්නයක්. ඔබ කියන කාරණේ හරි. සමහර දෙනෙක් කියන මේක මේ අධ්‍යාපන සුදුසුකමක් ඕන කියලා. මම ඒක නම් විශ්වාස කරන්නේ අධ්‍යාපන සුදුසුකම කියන එක උපාධියක්ම නැත්නම් ආචාර්ය උපාධියක්ම ඒක විය යුතු නැහැ. ඒක ප්‍රායෝගිකව ලබාගත් අත්දැකීමක් වෙන්න පුළුවන්. දැන් අපේ රටේ ඉන්නවා එහෙම ප්‍රායෝගිකව ලබාගත් ආචාර්ය මහාචාර්යවරුන්ට වැඩිය දැනුම තියෙන පුද්ගලයෝ. ඒ නිසා මේ දැනුම කියන එක දැන් උද මම අදටත් පොඩි ළමයෙක්ගෙන් පවා මම දන්නේ දෙයක් ඉගෙන ගන්නවා. හැමතිස්සෙම ඉගෙන ගන්න කැමති අලුත් දේවල් හොයන්න කැමති පුද්ගලෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණොත් ඔබ කියන ඒ වගේම සමාජයේ මේ දවස්වල කියන 225ම අයින් කරලා දාන්න ඕන කියලා. අලුතෙන් 225 අත්පත් කරන්න ඕන කියලා. එතකොට මේ 225ම අයින් කරලා දාන්න ඕන මේ 225ම වැඩන්නේ නැහැ කියන කාරණේ තුල ගැබ්බිලා තියෙන්නේ ඔය ඔබ කියන කාරණේ එක පැත්තකින්. එහෙමනම් පාර්ලිමේන්තුව ගැන අලුතෙන් සිටිය යුතු කාලයක්. තමත් වැදගත්. මොකද මමත් හැමදාම කතා කරන්නේ පාර්ලිමේන්තුවට එවන්න රටට වගේ කියන ජනතාවට වගේ කියන යමක් කතා කළ හැකි යමක් කළ හැකි මන්ත්‍රීවරු. ඒ අඩුව තියෙනවා. ඒක අපිට නිතරම දැනෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඝනපූරණේ නැතුව අදත් සීනුවනා දෙනවනේ. මන්ත්‍රීවරු 225න් 20 දෙනෙක් නැත්තම් පාර්ලිමේන්තුව රැස් වෙන්න බෑ. එතකොට පාර්ලිමේන්තු සභාගාරයේ 20 දෙනෙක් නැතිවීම ප්‍රශ්නයක්. එතකොට පාර්ලිමේන්තුව මාසෙකට රැස් වෙන්නේ දින 8ක් නම් ඒ දිනාටෙම ඒ අටේ පැය 24 රැස් වෙන්නේ නැත්තම් එකට පටන් ගන්න 6ට ඉවරනවා නම් නැත්තම් 10 මාරට පටන් ගෙන 7 6 මාර 7 මාර වැඩිපුරම උපරිම 7 මාර. එහෙනම් 10 මාර ඉඳන් නැත්තම් 9 මාර ඉඳන් 7 මාරට තියෙන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා පමණයි. අඟහරුවාදා බදාදා 1 සිට 7 මාර දක්වා. ඉතින් මේ කාල සීමාවවත් මේ මාසිකට දවස් 8ක් තියෙන මේ වෙලාවත් හොයාගන්න බැරි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මං කියන්නේ අලුතෙන් සිතා බැලිය යුතුයි. ජනතාව
මේ ගැන සොයා බලා දැන් මේ වගේ දත්ත තියෙනවනේ කො මේ පාර්ලිමේන්තු මන්ත්‍රීව වැඩ කරන්නේ කොහොමද කියලා. ඔව්. අර තමන් ඡන්ද කාලට ඇවිල්ලා ජනප්‍රිය කතාවක් කියලා කෑක් ගහලා චන්ඩියා වගේ අත්පයිසි කරලා කරන කෙනෙක් දෝනේ. දැන් ලෝකේ අපි කියන්නේ මන්ත්‍රීවරු කියන්නේ සෙනටර්ස්ලා. ඒ කියන්නේ ඇවිල්ලා කතා කරලා සාකච්ඡා කරලා වාද විවාද කරලා තර්කානිතව යමක් ඉදිරිපත් කරලා අලුත් පනත් සම්මත කරගෙන රටට අවශ්‍ය දේවල් කොහෙන් ආයේ. එහෙමයි වෙන්න ඕන. අද අපේ ප්‍රධාන මාතෘකාව රට යන මග හරිද? මේ ප්‍රධාන මාතෘකාවට එන්නට කලින් මා මේ වටපිටාව හදාගන්නේ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නව මන්ත්‍රීතුමනි. දැන් මේ යහපාලන රජයට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ රජයේ රාජ්‍ය නිලධාරීන් කියන කොටස. නැවතත් මා අවධාරණයෙන් කියන්නේ මේ සියලු රජ නිලධාරීන් නෙවෙයි. නමුත් අපි දැනගත සත්‍යයක් තිබෙනවා. මීට කලින් සිටි රජය නැත්තම් 1994 ඉඳලා වැඩිපුරම රාජ්‍ය පත්වීම් ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ දේශපාලන මතධාරණ පක්ෂවලින් සුලකරදාස් පක්ෂය සහ සන්ධානය විසින්. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් මේ වන විට රටේ ප්‍රධාන මර්මස්ථානවල යහපාලන රජ්‍ය ප්‍රතිපත්ති කඩාකප්පල් කරනවා, අමු අමුවේ උල්ලංඝනය කරනවා. ඒ උල්ලංඝනය කිරීම පැහැදිලිතාවයක් වන්න අපිට ගිය සතිය ආරංචිනා නිලධාරීන් 70කට වැඩි ප්‍රමාණයක් සිටිනවා ඍජුවම වාක්‍යයුතු නිලධාරීන් තවමත් රාජ්‍ය සේවයේ ඉඳිමින් මැතිවරුන් මන්ත්‍රීවරුන් කියන දේවල්ට කිසි ගරුත්වයක් නොකොට නැත්නම් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියා නොකරන වෙන සමහර ආයතනවල සිටින රජයට සාක්ෂි දෙන නිලධාරීන්ට සිදුවන්නේ අගතියක්, හැබැයි විත්තිකරුවන්ට සිදුවන්නේ හොඳ දෙයක්. දැන් මේ පිළිබඳ රජයේ අවධානය යොමු කිරීමට අපහසුත් වෙලා සිටිනවා. සමහරලාට විශේෂ බාර ඇමතිවරුන්ටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ රජයේ ප්‍රතිපත්ති නැත්නම් යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අපහසු වෙලා තිබෙනවා නේද? පැහැදිලිවම මමත් නිතර පාර්ලිමේන්තුවේ සහ ආංශික අධීක්ෂණ කාරක සභාවල කතා කරන ප්‍රශ්නයක් වම අතු කරන්නේ මහේෂ්. මොකද මේ එක පැත්තකින් ජනතාව ඇඟිලි දික් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලඥයන්. ඊට එහා ගිහිල්ලා රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය පරිපාලනය තුළ පාර්ලිමේන්තුවට වඩා එහා ගිය දේශපාලන ක්‍රීඩාවන් සිද්ධ වෙනවා. මම කියන්නේ දේශපාලන ගේම් එකක්. මේක ක්‍රීඩාවන්. ඒ එක කල්ලිස් නැත්තම් මාපියා ක්‍රියාත්මක වෙනවා සෑම තැනකම. දැන් උදාහරණයකට දැන් හිතන්නකෝ කස්ටම් එක ගන්න. කස්ටම් එකේ වැඩ කරනවට තෑගි දෙනවනේ. ඔබ දන්නවනේ අර රිවෝඩ්ස් එනවා. ඒ රිවෝඩ්ස් දුන්න 2015 ඉඳන් මෙත් දක්වාම අපි හොයාගත්ත රිවෝඩ්ස් දුන්න ප්‍රමාණය ගත්තාම සමහර අයට ලැබිලා තියෙනවා මිලියන 30ක මිලියන 40ක නැත්තම් ඊටත් වඩා එහා ගිය ත්‍යාගි මුදල්. එතකොට මං හිතන්නේ එකම රට මෙච්චර කස්ටම් එකකට වැඩ කරනවට තෑගි දෙන. මං ගාව දත්ත තියෙනවා ඔබට ඉදිරිපත් කරන්නම් පසුව. ඒ දත්ත දිහා දැක්කහම අපිට මේ පුදුමයි. ඔව්. එතකොට මේක රට දන්නෙත් නැහැ, ජනතාව දන්නෙත් නැහැ. දැන් මම මේක උදාහරණයක් ගන්නේ, තව උදාහරණ ගොඩක් ගත්තා. ඒකට කස්ටම් එක නිලධාරියගේ ප්‍රධාන රාජකාරිය තමයි හොරපාරෙන් බඩු වෙනවද මේවා හොයලා අල්ලන එක. ඔව්. ඒක රාජකාරියටම අයිති දෙයක්. නමුත් එතන තියෙන ලොකු ප්‍රශ්නයක් විශාල වශයෙන් මේ අල්ලන මුදල් ප්‍රමාණයෙන් දඩේනොත් වැඩි ප්‍රමාණයක් දෙන්නේ කොටසන්නේ වැඩි ප්‍රමාණයක් දෙන්නේ අල්ලන පුද්ගලයින්ට. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන මොටිවේෂන් එක. එතකොට මේ රටේ හැමතැනම එවැනි මොටිවේෂන් එකක් තිබුණ නැත්නම් වැඩ කරන්නේ නැද්ද කියන සැකය අපිට යම් යම් තැන්වල එනවා. දැන් අපි තේරීම් කාරක සභාවේ මේ දවස්වල අපි ප්‍රශ්න කරන්නේ එතකොට දාපු එකක් තමයි. දැන් හිතන්නකෝ අපේ ඉමිග්‍රේෂන් එක දැන් ආගමන විගමන අංශයේ තියෙන අපි ගුවන්තොටුපළට ගිහාම ඔබ ගුවන්තොටුපළ ආගමන විගමන කවුන්ටර් එක ඔබට තෝරගන්න පුළුවන් නේ. දැන් මෙහෙම පේලිය ගිහිල්ලා කවුන්ටර්ස් 10ක් 15ක් තියෙනවා. ඔව්. ඕනනම් ඒ මූණ බල්ල යන්න පුළුවන්. සමහරට මූණ බල්ල අඳුරුණ එක්කෙනෙක් හිටියොත් කතා කරන ඇදෙන්ට යන්න පුළුවන්. ඔව්. මේක වැරදි ක්‍රමයක්. ඔබ අනිත් රටකට ගියොත් ඔබ පේලියේ ඉන්නවා වේකන්ට් වෙන්නේ කොතනද නැත්නම් අර ඉස්සෙන තැනට එහෙම. එතකොට ඔබ ඉස්සෙන තැනට යනවා. ඒතකොට කවුරු කවුරුද යනවා කියලා දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හැමතැනම අපේ ලංකාවේ පොඩ්ඩක් මේ අමුතු ක්‍රමවේදයන් තියෙනවා. මේවා මාපියාවද ඒ නිලධාරීන් විසින් හදාගත්ත සිස්ටම්ද කියන එක ඇත්තටම අපිට දැනුණා. ඔබ කියන ප්‍රශ්නේ ප්‍රබල විදිහට දැනුම මේ අවුරුදු 4 තුර මේ යහපල නාණ්ඩුව යනකොට. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. දැන් තවත් තැන්වල තියෙනවා දැනුම තියෙන හැකියාව තියෙන
උදාහරණයකට යම් කිසි නිලධාරණයක් ඉන්නවා නම් ප්‍රංශ භාෂාව ගැන දැන් ප්‍රංශ භාෂාවෙන් කතා කරන ඒ ගැන උනන්දුව තියෙන කෙනෙක්ව සමහරලාට එයා ඉන්නේ භාෂා ශාස්ත්‍රයේ භාෂා ප්‍රවීණෙක් හැටියට රාජතාන්ත්‍රිකෙක් විදිහට ඒ භාෂාව සම්බන්ධ කණුත් කතා කරන්න කියලා. එතකොට අලුතෙන් දැන් අලුත් වටපිටාවක් හදලා දෙනවා. එයා ප්‍රංශ භාෂාව තිබුණාට එයාට කොරියන් භාෂාව දැනගට දානවා. දැන් මෙහෙම සිද්ධි වෙනවා ලංකාවේ. ඉතින් මේ ආකාරයෙන් මම විශ්වාස කරනවා අපේ මේ දේශපාලඥයින්ගේ ප්‍රශ්න තියෙනවා වගේම ප්‍රශ්න නැත්නම් එතන තියෙන ලොකු ප්‍රශ්නයක්. මම ඒක ප්‍රශ්නෙන් බැහැරව යන්නේ. රාජ්‍ය නිලධාරීන්ගේත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම බරපතල හෙලිදරව් කිරීම ටිකක් කරන්න කැමතියි. බය මොකද මේ අපි සොයාගත්තේ උදාහරණයකට මේ සමහරවිට මම මේ ප්‍රශ්නේ යොමු කරේ මම මැදිස්ත මාධ්‍යදික මම දකින්නේ තමයි අපි පුරුදුලා තිබෙනවා හැම වෙලේම දේශපාලඥයන්ට ඇඟිලි දික් කරන්න සහ මාධ්‍ය වේදින්ට ඇඟිලි දික් කරන්න. හැබැයි මේක ඇතුළට ගියපුවම ඔබ කිව්වා වගේ දැන් රාජ්‍ය සේවකයා කියන චරිතය ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම වරප්‍රසාද වැඩි කර ගැනීම අතිශය සාධාරණයි. හැබැයි මේ රාජ්‍ය සේවය තුළ යම් පිරිසක් සිටිනවා දේශපාලඥයන්ට වඩා බරපතල ලෙස දේශපාලනය කරන. අර මං කියන්නේ දැන් ජනතාව බයින සමහරවිට යහපාලන රජයට කොන්දපණ නැහැ කියලා. සමහරවිට ඔබතුමාට හිත රිදෙනවා ඇති. මේ කොන්දපණ නැහැ කියන කාරණේ තමුන්වංශික රජයට ලැබීමත් ලොකු අවමානයක්නේ. ඉතින් මගේ ප්‍රශ්නේ උනේ ඇයි මේ රාජ්‍ය සේවකයන්ව හඳුනාගෙන උන්ට දඬුවම් කරන්න බැරි කියන කාරණේ. ප්‍රධානම දේ රටට නීතිය අවශ්‍යයි. නීතියක් අවශ්‍යයි. ඒ නීතිය ස්ථාපිත කරන්න මේ යහපාලන ආණ්ඩුව හැටියට අපි ප්‍රධාන වැඩ කොටසක් කරා මේ රටේ. එකක් තමයි කමිෂන් සභා හරහා සහ අධිකරණයේ ඔබ දන්නවාද අවුරුදු 12යි මාස 4ක් ගත වුණා නඩුවක් අහලා වැඩිකරියද නිවැරදිකරියද කියලා ඒ දඬුවම් කරනවද නැද්ද කියන එක තීරණය කරගන්න. ඒතර අවුරුදු 12යි මාස 4ක් යනකොට සමහර වෙලාවට ඒ චූදිතය හරි නැත්නම් සාක්ෂිකාරයා මිය ගිහින්. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් නඩු ගොඩ ගැහිලා තියෙන නිසා සාධාරණත්වයේ ඉෂ්ට වුණේ නැහැ. ඒතර මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරලා අපි ගැන අධ්‍යයනයක් කරලා අවශ්‍ය විශේෂයෙන් ඒ ශේෂ්ත්‍රයට අවශ්‍ය නිලධාරීන්පත් කරගන්න නීති ශේෂ්ත්‍රේ නම් අලුතෙන් ජජස් ළමදිනම් විනිශ්චයකාරවරුපත් කරගන්න ඒ වගේම අලුතෙන් අධිකරණ තුනක්පත් කරලා මේ ගොඩ ගැහිලා තියෙන නඩු විදිහට ගන්න මේ රාශියක් අපි කරා. නමුත් නැවතත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නීතිය හා සාමය හරියට ක්‍රියාත්මක වුණත් වෙනවාද කියලා බැලුවත් මේ රටට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එක තවම වෙලා නැහැ. ඒ සිස්ටම් චේන්ජ් එකෙන් මම අදහස් කරන්නේ පුද්ගලයෝ චේන්ජ් කරන එකවත් රාජ්‍ය නිලධාරීන් චේන්ජ් කරනවත් නෙමෙයි. රටක් ඉදිරියට යන්න නම් විවිධ තැන්වලට ලෝකයේ දියුණුවත් සමග යන ක්‍රමවේදයන් තියෙනවා මේ සියල්ල. දැන් අපි බරපතල විදියට ජාතික ආරක්ෂා ප්‍රශ්න කරනවානේ මේ දවස්වල. ඒතර ජාතික ආරක්ෂා ප්‍රශ්න කරන තුනද තමයි මම අර කියන්නේ ඉමිග්‍රේෂන් එකේ CCTV කැමරා පද්ධතිය දාන්න කොච්චර අමාරු නාද. එතකොට ඉමිග්‍රේෂන් එක නිලධාරීන් ස්ට්‍රයික් කරනවා. අපි කස්ටම් එකට යෝජනා කරාම එතනත් අලුත් දේවල් ගේන්නවත් ස්ට්‍රයික් කරනවා. මේක ඇත්ත කතාවනේ. හැබැයි වර්තමානයේ මේ සිද්ධි දාමයත් එක්ක දැන් ඔන්න ඇස්සරිලා අවුරුදු 10ක් තිස්සේ අපිට කරගන්න බැරි වුණ බයෝමෙට්‍රික්ස් ඩේටාබේස් එක ලංකාවට අවශ්‍යයි. මොකද අපි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඊළඟට පාස්පෝර්ට් කාන්තෝරුව පාස්පෝර්ට් එකක් ගන්න වුණාම රීදුරු බලපත්‍රය ගන්න වුණාම යන්න ඕන. දැන් මේ හැමතැනටම හිතන්නකෝ මහේෂ්, ඔයාට ෆයිල් කීයක් කරා යන්න ඕනද? ඔයාගේ උපැන්න සහතික ටික හැමතැනටම අරන් යන්න ඕන. විවාහ සහතිකෙත් හැමතැනටම අරන් යන්න ඕන. මේ හැම සහතික ඔක්කොම සහතික ගොන්නම අරන් යන්න ඕන. තාමත් ඇයි අපි එතන ඉන්නේ? අපිට පුළුවන් එක ඐඩෙන්ටි කාඩ් එකකින් අපි මේකට කියනවා බයෝමෙට්‍රික්ස් ෆීචර්ස් දාපු ඔක්කොම ඐඩෙන්ටි කාඩ් එක තුළ අපේ සියලුම ජීව දත්ත ටික තියෙනවා. අපි ඒකේ හරියට හදාගත්තා නම් අපිට ඒ ඐඩෙන්ටි කාඩ් එක දුන්නාම පාස්පෝර්ට් එක රිබේම දෙන්න පුළුවන්. මොකද අපේ දත්ත ටික ඔක්කොම එතන තියෙනවා. ලයිසන් එක මට දෙන්න ඕන එහෙමනම්. ඊළඟට මම බැංකුවකට ගියාම ඐඩෙන්ටි කාඩ් දෙනවා. බැංකුවේ පද්ධති ඔක්කොම හරහා මම කවුද කියලා ආදායන ගන්නවා. ඉතින් මෙවැනි ආරක්ෂණ පද්ධතියක් රටකට අවශ්‍යයි. මෙන්න මේ චේන්ජ් එක කරන්න දෙන්නේ නැති වීමේ ප්‍රශ්නය තුළ ඔබ කියන අර රාජකාරීමේ ව්‍යුහය තුළ තමන් හදාගත්ත අර මේ සිස්ටම් එක ඇතුළේ එහෙම නැත්නම් තමන්ගේ වටපිටාව වෙනස් කරන්න නොදෙන රාජ්‍ය සේවයේ කොටසක් ඉන්නවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේකත් එක්ක අපි ෆයිට් කරමු. හැබැයි මට මතකයි ඔබතුමා එක්තරා වකවානුවක රාජ්‍ය ආයතනයක සභාපතිලා ඉන්නකොට ඔබතුමා කරපු ව්‍යාපෘති රැසක් බොහොම හොඳින් සිද්ධ වුණා. ඒ වකවානුවේ ඔබතුමා සිටිය ඒ රාජ්‍ය පරිසරයටත් සෑහෙන දූෂණ මංචා පිළිබඳ චෝදනා එල්ල වුණා. හැබැයි මට අදටත් පුදුමයි ඔබතුමාට එහෙම චෝදනාවක් එල්ලුනේ ඔබතුමා කොහොමද ඒ තනතුරේ රැඳී සිටියේ කියලා.
ඇත්තටම දැන් මම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා හැටියට ඉන්නකොට ගත්ත යම් යම් තියෙන ඔබ වැළුවොත් 2010-11 මම හිටිය වකවානුවේ තමයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැඩිම ලාභයක් ලබන්නේ. ඒ වගේම තමයි මගේ ප්‍රශ්නේ හුයි. ඔව් මම බොහොම නිහතමානීව මම කරපු කාර්යයන් ගැන කියන්නේ ආඩම්බරකින් කියන කතාවක් නෙමෙයි. මම දැක්කා එතන හරියට වැඩ කරලා තුන් දෙනෙක් වැඩ කරන්න පුළුවන්. ලොකුම අභියෝගය තිබුණේ වකට 2011 ලෝක කුසලායන්ට කෙත්තාරාම පල්ලේ කැලේ ග්‍රවුන්ඩ් හදන එක. මේ දවස්වල කතා වෙනවානේ මේ හම්බන්තොට සූර්යව ක්‍රීඩාංගණය කෙත්තාරාම පල්ලේ කැලේ ග්‍රවුන්ඩ් එක දෙකම එකතු කරලා හදන්න ගියා වගේ දෙගුණයක් යනවානේ මේ සූර්යව ග්‍රවුන්ඩ් එක හදන්න. අපි ඒ දවස්වලත් අහනවානේ ඇයි මෙච්චර වියදමක් දෙන්නේ? අපිට දෙන්න අපි හදන්නා. නෑ චීන කම්පැනියෙන් සල්ලි ගෙනාවා වින්දා චීනෙන් හදන්න ඕන. එතකොට ඔය ඔන වකවානුවේදී තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පියුසුම් දොරටු ටෙන්ඩර් එක එන්නේ. ඉංජිනේරු සංස්ථාව ප්‍රථම වතාවට අදටත් බිලියන 1කට වඩා ටෙන්ඩරයක් දිනල නැහැ. මොකද ඉංජිනේරු සංස්ථාව සාමාන්‍ය රජයේ සාම්ප්‍රදායික ආයතනයක් නෙවෙයි. ව්‍යාපෘති එහෙම රජෙන් දෙනවා කරනවා. ඔව්. කොම්පිටිෂන් එකක් ගිහිල්ලා ටෙන්ඩර් ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් අපි ඒ අභියෝගයත් අරගෙන ඒ ටෙන්ඩරේ ලැබුණා. ඒ ටෙන්ඩරේ ලැබුණාම ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ටෙන්ඩරේට දාපු හේතුව වුණා මට ඉංජිනේරු සංස්ථාව දාලා යන්න. ඔක තමයි ඇත්ත කතාව. මොකද එතකොට විවිධ බලපෑම් ආවා. ඒකට හිටිය ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා පාව මගෙන් කතා කරලා ඇහුවා, "ඔයාලට මේක කරන්න පුළුවන්ද?" මම කිව්වා, "එතුමාට මේක කරන්න පුළුවන්." හින්දා අපි ගත්තේ. අපි පෙන්නුවා ක්‍රිකට් ලෝක කුසලායන්ට අපි වෙලාවට වැඩ කරලා පෙන්නුවා. ඉතින් මම එතකොට මට මතකයි මහේෂ්, එතකොට අර පාන්දර දෙකට ඉතරත් ගිහලා ගෙත්තාරාමේ වාඩි වෙලා ඉන්නා. මොකද මේ වෙලාව කට්ටිය වැඩ shift තුනකට තිබුණා. ඔබතුමාට මතකද දන්නවද 2010 11 කියන වසර තුල ICC ලංකා ශාඛාවේ මාධ්‍ය කළමනාකරු විදිහට මම හිටියේ. මම එහෙන් දැකලා තිබුණා ඔබතුමා එහෙම වැඩ කරනවා. කෙත්තාරාම සහ පල්ලෙකැලේ නිර්මාණය වුණු ආකාරයත් සූර්ය වැව නිර්මාණය කිරීමේදී සිදු වුණු අපහසුතාවයන් පිළිබඳව කවදා හෝ දවසක ජනතා අධිකරණයට හෝ යම් තැනක ප්‍රකාශ කරන්න පුළුවන් නම් මම ස්වේච්ඡාවෙන් සාක්ෂිකරුවෙක් වෙන්නට කැමති. මගේ ප්‍රශ්නේ ඇහුවේ මම මට දැන් ඔබ කියනකොට ඔබේ මුණ මතකයට එනවා. ඇත්තට මම මහත් ආසාවෙන් නැත්නම් ඉතාමත් කැමැත්තෙන් වැඩ කරේ අවුරුද්දේ. මට චැලෙන්ජ් එකක් වුණා. මම වැඩ කරන හැටි මොකද ජපානයේ මගේ අත්දැකීම් එක්ක මම දැකලා තිබුණේ මේ අර සභාපතිවරුත් වැඩවීමට ගිහිල්ලා වැඩ කරන තැන්. ඒ නිසා තමයි මටත් උණ උනේ. මම හැමදාම පල්ලේ කැලේ හැම සතියම දෙසරයක් විතර යනවා. කෙත්තාරාමේ නම් දිනපතා ගිහිල්ලා හවස් වෙනකන් ඉන්නවා. පුරුද්දක් හැටියට පාන්දර දෙකට තුනට යනවා. මොකද ෂිප් තුනට වැඩ කරේ ගිහිල්ලා. මට මතකයි අන්තිම දවස් දෙකේ මමත් ඉදලක් කරන් අතු ගන්නවා. එතකොට අර මං කිය හැම සේවක සේවිකාම ගෙන්නලා අපිට අර සියල්ලම වැඩ කරා. ඒක අපි පෙන්නවා. එකෙන් මං වැළුවේ නැහැ. මොකද මේ මට මතකයි මේ මං ගිහලා කැන්ටින් එකෙන් කනකොටම හැමෝම දුවගෙන ඇවිල්ලා ඇහුවා, "ඇයි සභාපතිතුමා මේ කැන්ටින් එකෙන් කන්නේ?" මං කිව්වා, "හැමෝම කන කෑම මාත් කන්න ඕනනේ." ඉතින් අර අපි දැකලා තිබ්බ ලෝකේ ඉගෙනගෙන තිබුණ ලෝකේ දැකලා තිබුණ ඉතියේ තමයි දැන් ජපානය වගේ රටක් ගත්තොත් දේශපාලඥයත් යන්නේ බස් එකේ, දුම්රියේ බයිසිකලේ පැදගෙන යනවා. ඉතින් මම පතන මම ප්‍රාර්ථනා කරන වටපිටාව ඒක. ඉතින් අද අපි මේ කතා කරන්නේ මහාචාර්ය ආශු මාරසිංහ සමග. ඔහුට ඔහුගේ ඇත්තම අධ්‍යාපන පසුබිම ගත්තොත් පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් විශේෂයෙන් මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියව තරද මන්දතුම. ඔව්. ඒ සම්බන්ධයෙන් තමයි අපි බලමු මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ දේවල් වලින් මෙතුමාට ඉදිරියේදී මොන වගේ සේවයක් රටට කරන්න පුළුවන්ද කියලා. හොඳයි, අපේ ප්‍රධාන මාතෘකාව දිහා බැලුවොත් රට යන මග හරිද? දැන් රටක් යන මගවල් ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හා සාමය, ජනතාවට කෙරෙන සුබ සාධන සහ රටේ අනාගතය කියන කාරණේ බලපානවා මන්ත්‍රීතුමනි. මේ වනට අපි සිටින්නේ ඇමරිකානු ඩොලර් දළ වශයෙන් බිලියන 90ක දල් ජාතික නිෂ්පාදයක් සතු, එයින් 80%ක් පමණ ණය බරින් පීඩිත වුණු ආර්ථික වටපිටාවක. එතකොට මේ ණය ගිවීමට රජයට ලොකු වගකීමක් තිබෙනවා. මේ වසර තුල පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් නැවත ණය ගෙවන්නට සිද්ධ වෙලා තිබෙනවා. රට යන මඟ හරිද කියන තැන පටන් ගන්නකොට අපි බලමු අපේ බඩ ගැන. අපිට සාමාන්‍ය පුරුදු එහෙමනේ. ඔබ හිතන විදිහට අපේ ආර්ථිකය හරිමගට වැටිලා තියෙනවද? අඩුම තරමේ වැටෙන්නට ඒ වැටෙන තැනටවත් අපි ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ ත්‍රෙෂෝල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා කියලා. නැත්තම් ඒ දොරකඩට අපි ඇවිල්ලා ඉන්නවද? ඇත්තටම මම උගෙන් පොඩි කාලයක් ඉල්ල මම අර කලින් කියපු ප්‍රකාශයකට අදාළ හරිම දත්ත ඔබට පෙන්වන්න ඕන. ඔව්. මේ මංගාව තියෙනවා
දෙදස් දාහත දාහට වර්ෂයේ මට පුළුවන් මතුතුමනි අපේ කැමරා ශිල්පියෙක් නිසා ඒකේ නම පෙන්වන්න නැතුව හොඳයි මුදල පෙන්වන්නම් මේක එම්ප්ලොයිමන්ට් ඩේට් එක හතරයි ඔබ මට විතරක් පෙන්වන්න පුළුවන්ද ඔව් මම පෙන්වන්නම් මේ තියෙනවා මට විශ්වාසය ඇති කරගැනීමට මේ තියෙනවා මේ ටෝටල් මේ මේ මේක තමයි දීලා තියෙන රිමුනරේෂන් ඔව් ඒ කියන්නේ මේ ලැබෙන සම්පූර්ණ තෑගි මුදල ඔබ කියවර මේ මේ කස්ටම්ස් එකට කස්ටම්ස් එකට මේ කියන්නේ මේ කීයද මිලියන 97ක් මිලියන 97යි 482413ක මුදලක් ඔව් ඔව් මේ 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 පුද්ගලයාගේ මේක පුද්ගල මේ පුද්ගලයාගේ නම මම කියන්නේ මේ තියෙන්නේ මේ මේ පුද්ගලයා කොහොම විස්තර අපි කව තිනවා එක් පුද්ගලයෙකුට මිලියන 97ක් මන්ත්‍රීතුමනි මිලියන 97ක් ලැබෙනවා වසරක් තුල වසරක් තුල තෑගි මුදල් වශයෙන් මිලියන 97යි අපිට පෙන්වන්න ඕනද මිලියන 97යි ඊළඟ මිලියන 47යි ඊළඟ පුද්ගලයා වැඩිම හම්බෙන එක්කෙනා මිලියන 97යි වර්ෂයකට මේ වසරකට වසරකට එතකොට ඊළඟ එක්කෙනාට මිලියන 47යි ඊළඟට මිලියන 39යි මිලියන 34යි මිලියන 26යි 25යි 24යි මේ ආදී වශයෙන් මේ කස්ටම් එකේ නිලධාරීන් ලබා ගන්න වසරකට ලබා ගන්න තෑගි මුදල රස්සාව කරනවට රස්සාව කරනවට ඉතින් මෙහෙම රටක අපි ඉන්නේ මේක මම කිව්වාම දැන් කස්ටම් එකේ නිලධාරී ඒ තින්දලා නම් පටන් ගන්න පුළුවන් ස්ට්‍රයික් එක නමුත් මේක සමාජයේ දැනගන්න ඕන ඇයි හරියට වැඩ කරනවා නම් මෙහෙමයි ලියම් සුවිශේෂී දෙයක් කරනවා නම් තෑගි මුදලක් ලබා දීම මම හිතනයි කළ යුතු එක ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ ප්‍රමාණය මුදලක් ලබා දිය යුතුද දැන් තමන්ගේ ප්‍රධාන රැකියා භූමිකාව කරනවට ඉතා විශාල වරප්‍රසාදයක් ලබා දෙනවා වරප්‍රසාදයක් ලබා දෙනවා මෙන්න මේ ගැටලුව ඔබ හිතනවාද දැන් මේ මහජන මුදල් කාරක සභාව කියන්නේ බරපතල කාරක සභාවක් දැන් ඔබ දන්නේ කෝප් එක කෝපා එක ගැන නිතර කතා වෙනවා අර පෝස්ට් මෝර්ටම් කරලා මේ දවස්වල දැන් කෝප් එක එහෙම මාධ්‍යයට විවෘත කරලා තියෙනවා අපි මහජන මුදල් කාරක සභාව විවෘත කරන්නේ මම මහජන මුදල් කාරක සභාවේ සමාජිකෙක් විශේෂයෙන් රෙවනිව් කලෙක්ෂන් සබ් කමිටි එකේ චෙයාර්මන් හින්දා මේ ඔක්කොම ඩේටා මට ගන්න පුළුවන් රටේ ආදායම එකතු කරන සම්බන්ධ වෙන අනු කමිටුවේ එතකොට මෙතෙන්ට එනකොට අපි දැනගන්නේ දැන් මේ අවුරුදු 20ක් තුල ලංකාවේ ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් දැන් අපි බජට් ඔෆිස් එකක් හදාගෙන යනවා පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාවේ සුවන්තිරන් මන්ත්‍රීතුමා තමයි අපේ සභාපතිවරයා අපි බජට් ඔෆිස් එක හදලා කරන්නේ ඇත්තටම ලංකාවට ඉදිරිපත් කරන මේ බජට් එක ඇත්තද කියන එක නිරීක්ෂණය කරන්නේ පුදුම සහගත දෙයක් දැනගත්තා මේ අවුරුදු 20ක තුල කාලය තුල ඉදිරිපත් කරලා තියෙන බජට් ඇත්ත නෙමෙයි ඉලක්කම් අවුරුදු 20ක කාලය තුළ බරපතල හිරිදරව් කිරීමක්. ඒතර අවුරුදු 20ක තුළ කාලය තුළ දැන් හිට ඉඳන් ලියයි මුදල් අමාත්‍යාංශ නිලධාරින් එක ලියන්න ඕන කතා කරන්න ඕන. අපි අහුව දැන් ප්‍රශ්න කරාම බජට් එකේ තියෙන නම්බර්ස් තියෙන අංක විතරයි. අංක ඉදිරිපත් කිරීම බජට් එක කාලේ සතියෙන් සතිය වෙනස් වෙන එකල බැලන්ස් කරලා කියන මේ ගාන මේක මෙහිමයි කියලා. කිසිම විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. ඇහුවාම විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා කියනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ සංඛ්‍යා විද්‍යාව. ඒගොල්ලෝ කියනවා නෑ මෙහෙම තමයි බජට් එක අපි බැලන්ස් කරන්න මෙහෙම කරලා පෙන්නනවා. ඒතර අපි ඇහුවේ මොකක්ද වෙන්න ඕනේ අයවැය නම්. අයවැය නම් වෙන්න ඕනේ දෙන මුදල් හරියට වියදම් කරනවා කියලා කියනගෙන පැහැදිලි නිරීක්ෂණයක් රටට අවශ්‍යයි. අයවැය යෝජනා ටික හදනවා හදලා ඔබ කල්පනා කරලා තියෙනවද මේ රටේ කිසිම ආයතනයක් මේ අයවැය යෝජනා හදන දේවල් අවුරුද්දක ඉදිරිපත් කරන දේවල් හරියට මේ දේවල් උනාද කියලා විමර්ශනය කරලා තියෙනවා මාධ්‍ය ආයතනයක් හෝ පර්යේෂණ ආයතනයක් හෝ මෑත කාලේ ඒක ආයතනයක් බිහි වුණා හැම මේ අපි මේ කතා කරනවත් එක්කම මහජන මුදල් කාරක සභාව රහයි අපි ඒ ගත්ත උත්සාහය නිසා නමුත් මෙච්චර කාලයක් මේ අවුරුදු 20ක කාලයක් තුළ මම කියන්නේ අවුරුදු 20ක කාලයක් තුළ මේ රටේ පැහැදිලි දැන් මේ 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 ඇඟිල්ල දික් කරනවා මම දැක්කා මේ විගණනේ සම්බන්ධ ප්‍රධාන නිලධාරි මහත්මයෙක් දැන් ඇවිල්ලා දේශපාලඥය ගැන දුකයි කියලා. ඔව්. මට දේශපාලඥය ගැන විතරක් නෙමෙයි. ඒ විගණනේ කරපු මේ මහත්තුරු ගැනත් දුකයි. සහ ඔහු ගැනත් දුකයි. ඔහු ගැනත් දුකයි. මොකද ඔහුගෙත් ප්‍රශ්න දැන් එළියට එනවා. ඔහුගේ ප්‍රශ්නත් තිබුණා. ඔහු කතා කරනවා. ඔහු ඇත්තට ඔහු එළියට එන්නේ මේ ඔහුගේ හැකියාව එන්නේ මේ පාර්ලිමේන්තුවට පින් සිද්ද වෙන්න කෝප් කමිටුවේ. ඔව්. දැන් අපිට ආව සමහර මහජන මුදල් කාරකක මම හිටියා ආංශික අධීක්ෂණ කාරක සභාවල විගණනයක් ආවහම ෆොරෙන්සික් ඔඩිට් කියන එක වෙලා නැහැ සමහර ඒවල. ඒගොල්ල මේ දත්ත හරියට නම් මුදල් එහෙම එහෙම ප්‍රශ්න වුණා මේක ලොකුවට පෙන්වන ඉලක්කම්. නමුත් මේක ඇතුලේ තියෙන විද්‍යාත්මක විගණනයක් නැත්තම් ෆොරෙන්සික් ඔඩිට් එකක් අවශ්‍යයිම වෙන්නේ නැහැ රටේ.
මේ බරපතල ප්‍රශ්නයක් තියෙන රටේ. ඔව්. මම දැන් අවම තරමින් මුදල් අමාත්‍යාංශය මහ බැංකුවේ ෆොරෙන්සික් ඔඩිට් යුනිට් එකක් නෑ මේ රටේ. මම දන්නේ නෑ. හරියට මේක මුදල් තරමින් නෑ. මම අවශ්‍යතාවයේ තියෙන හැමතැනටම ෆොරෙන්සික් ඔඩිට් එකක්. හැබැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අපි ෆොරෙන්සික් ඔඩිට් එකක් උදාහරණයට අපි අර ප්‍රශ්න කරා ගල්ලඟුරු සම්බන්ධයෙන්. ගල්ලඟුරු සම්බන්ධයෙන් විද්‍යාත්මක විගණනයක් කරන්න ගල්ලඟුරු වල ඒ තියෙන කන්ටෙන්ට් ගැන කතා කරන්න එහෙම දැනුම තියෙන පුද්ගලයෝ එක එක තැනට අවශ්‍යයි. එතකොට ඒක වෙන රටක් කරපු එක දිහා බලාගෙන කරපු පළියෙන් කෙනෙකුට විවේචනයක් කරන්න නැහැ මේක හරිම පාඩුයි කියන්න බෑ. අපි ගන්න සමහර දත්ත වැරදි කියන්නේ මහේෂ් සමහර තැන්වලදී මම දැකලා තියෙනවා අර කෙනෙකුට වරද්ද පටවන්න අවශ්‍ය දින දත්ත හදන වෙලාවල් දැකලා තියෙනවා. මේක හරි අසාධාරණයක් මේ රටේ. යම්කිසි දේශපාලනයකට ඕන නම් නිලධාරීන් හරහා මොකද ලොකු ප්‍රශ්නයක් මහේෂ් මේකත් මම සාකච්ඡා කළ යුතු කාරණයක්. ආංශික අධීක්ෂණ කාරක සභාවල සමහර නිලධාරීන් ආවහම මේ නිලධාරීන් බලනවානේ අපි අන්දන්නේ. ඔව්. ඒ කියන්නේ සියලු දේශපාලඥය ඇන්දිය හැකියි කියන මතය ඇන්දිය හැකියි කියලා දන්නවා. හරි මම අත්දැකීමෙන් දන්නවා මම ඉන්න ආංශික අධීක්ෂණ කාරක සභාවලට ආවම මම නම් ලෑස්තිලා යන්නේ සාකච්ඡා කරන්නේ මොකද්ද ඒකේ පුළුවන් තරම් දේවල් ඉගෙනගෙන මොකද්ද ඒකේ තියෙන ප්‍රශ්නේ කියලා දැනගෙන යනවා. ඉතින් ඔහොම දන්නේ නැති නිලධාරීන් ඇවිල්ලා මම මේ මෑත ඊයේ පෙරේදා සිද්ධියක් කියන්නම් අර මේ අපි මේ දවස්වල සාකච්ඡා කරනවා ගායක ගායිකාවන්ගේ නැත්තම් මේ නිර්මාණශීලීන්ගේ ජනමාධ්‍යවල මාධ්‍ය හරහා ගීතයක් ගායනා කරාම කතෘභාගය ලැබීම සම්බන්ධයෙන් මම ඉන්න අධ්‍යාපනය හා මානව සම්පත් සංග්‍රහ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තමයි ඒක පරීක්ෂණය කරන්නේ. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ යටතේ තියෙන නිසා. එතකොට ඒ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි සම්බන්ධයෙන් කරන ආයතන නිලධාරීන් ගැනලා ප්‍රශ්න කරනකොට කලින් සතියේ ගත්ත ඩිසිෂන්ස් තියෙනවානේ අපි මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ. දැන් මම කියනවා නෑ එහෙම ඩිසිෂන්යක් අපි ගත්තේ නෑනේ. නෑ හොඳ වෙලාවට මම මේ ලෑස්තිලා යන හින්දා හොඳයි. ඒ ඔක්කොම මේ ගායක ගායිකාව සහ සියලු දෙනාම ඉස්සරහා කියනවා නෑ එහෙම ඩිසිෂන්යක් ගත්තේ නෑ. එතකොට මං කියනවා මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඩිරෙක්ටිව් එක මෙන්න කියවන්න මෙන්න මේක දැක්කේ නැද්ද? එතකොට නැහැ මම මෙච්චර කාලෙ ලංකාවේ හිටියේ නැහැ මං ඊයේ ලංකාවට ආවේ. රාජ්‍ය නිලධාරිනිය. එතකොට මේ රාජ්‍ය නිලධාරිනිය එහෙම කියනවා. එතකොට දැන් මම දේශපාලඥයෙක්ගෙන් මම මේක දැනුවත් වුණේ නැත්නම් මම කරපු දේ මම අවබෝධයෙන් නොවේනම් කරේ මාව හැල්ලු කරන්න තමයි උත්සාහ කරේ අර සියලුම ඉන්න එලියෙන් ඇවිල්ලා ඉන්න ගායක ගායිකාව සහ මාධ්‍යදීන් ඉස්සරහා ඔබට ඔන්න ඔයා බලන්න පුළුවන් සමහර මාධ්‍යදීන් ITN නාලිකාවේ මාධ්‍යදීන් ඉතින්ට ආවා මැනේජර්ස්ලත් ආවා. එහෙම තමයි මේ සමහර රාජනිලධාරීන් හැසිරෙන්නේ. ඒ නිසා මම දකිනවා පාර්ලිමේන්තුවට අර ඔබ කලින් මේ මාතෘකාව මුලින් කිව්ව යමක් සිතාබල්ලා තර්කානුකූලව අධ්‍යයනය කරලා ඒ ගැන වාද විවාද කරන්න පුළුවන් මන්ත්‍රීවරු රටට අවශ්‍යයි. ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒක උගත්කම ආචාර උපාධියද මහාචාර පද්ධතියද මොනවාද ඒක අදාළ නෙමෙයි. හොඳයි. ඒක තමයි තියෙන්නේ. හොඳයි. සංවාදයේ ප්‍රථම පැය භාගයේ මම දැන් අවසන් කරනවා. කෙටි විරාමයක් ලබා ගන්නවා. නැවතත් ඔබව ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව. නැවතත් ඔබ සම්බන්ධ වන්නේ සංවාදයේ සමග. අද මගේ සංවාදයේ අමුත්තා නැත්තම් මට හරවත් සංවාදයක් ගොඩනැගීමට උදව් උපකාර කරන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මහාචාර්යවරයා කිව්වොත් නිවැරදි ආශු මාරසිංහ මන්ත්‍රීතුමන්. ඔහු මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පිළිබඳව විශේෂඥතාවයක් දක්වන මන්ත්‍රීවරයෙක්. දැන් මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මහාචාර්යවරයා කියලා කියන්නත් බය හිතෙනවා. මොකද අපේ රටේ කට්ටිය કૃතිම කියන වචනේ ගත්තොත් මේ AI කියන එකේ හරි තේරුම මොකද්ද මන්ද තුමා? ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන සිංහල තේරුම කිව්වොත් કૃතිම බුද්ධිය. මම හිතන ඕකත් පුළුවන් මඩ ප්‍රහාරයකට යොදා ගන්න. මොකද මම දැක්කා ඔබතුමාට ඔබතුමා ඉස්සර අඳුන්න පුද්ගලයෙක් දරුණු මඩ ප්‍රහාරයක නියරෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා. ඔහු කියනවා ඔබ මේ කම්පියුටර් ජිල්මාට් වලට දක්ෂෙක් කියලා. 2015 ඡන්දයේදී ඔබතුමා රල් වික්‍රමසිංහ මහත්මයා සමග එකතු වෙලා කම්පියුටර් ජිල්මාත් කිරීමේ නිසා එහි ප්‍රතිලාභයක් ලෙස ජාතික ලයිස්තුවෙන් മന്ത്രി ධූරයක් හිමි වුණා කියලා. අපි මෙතනින් පටන් ගමු. ඇත්තටම එහෙම ජිල්මාත් දාන්න දක්ෂෙද්ද? ඇත්තටම මට මේ කතා කරපු විමල් විරංශ මන්ත්‍රීතුමා ගැන දුකයි.
එතුමාට කවුරු හරි කියන ඕනෑම දෙයක් විශ්වාස කරලා ඔහෙ කියෝන එක තමයි එතුමාගේ හැටි. ඒතර ඔය කවුරු හරි කිව්වා ආශිමාරසිංහ කම්පියුටර් ජිල්මාට් දාලා තමයි මේක කරේ කියලා. ඒතර ඒක එතුමා මට මතකයි 2015 මහමැතිවරණ කුරුණෑගල අවසන් වේදිකාවේ මට අභියෝග කරලා කිව්වා ජනාධිපතිවරණය කරපු මාරසිංහ උන්නේ ජනාධිපතිවරණය කරපු කම්පියුටර් ජිල්මාට් දාන්න ලෑස්තින්න අපි දන්නවා මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක ඒ කරපු ජිල්මාට් ඒවට ලෑස්ති වෙන්න එපා අපි මේ වගේ මේ සැරේ දෙන්නේ නැහැ කියලා. ඔව්. එතකොට ළඟදිත් කිව්වා. ළඟදිත් කිව්වා මේක පිළිබඳ හිරුනාලිකාවේ මම දැක්කා වැඩසටහනකදී එතුමා කියනවා. ඒක මම හිතන්නේ එතුමාගේ Facebook එකෙන් ඒක ලොකු ප්‍රචාරයකුත් දීලා තිබුණා. මම කල්පනා කරන්නේ එහෙමනම් එතුමාලා ලොකු බයක් තියෙනවනේ මට. ඔව්. ඒතර ඒකනේ මේ කියන්නේ. එතුමා ඔබතුමාගේ උගත්කම සහ දක්ෂකම ගැන දන්න පුද්ගලයෙක්. ඔව්. දැන් මටත් හොයාගන්න ඕනේ ඔබතුමාටම ජිල්මාට් දාන්න පුළුවන් කියලා. ඒක කතාව මහේෂ් දැන් 2000 දැන් එතුමායි බරපතල ප්‍රකාශයක් කෙවලේ කරා මේ මාස දෙක තුනක් ඇවිල්ලා දැනගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇයි මට ජාතික ලේසු මන්ත්‍රී ධූරයක් දෙන්නේ කියලා. ඔව්. මං හිතන්නේ ඒකට ඔබ ඒ ප්‍රශ්නේ හපේ හොඳයි මට ඒ සාධාරණේ ඉටු කරන්න ඕන විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධයෙන් සාධාරණේ කතා කරන්න ඕන. ඒ වගේම මට ලැබුණ ජාතික ලේසු මන්ත්‍රී ධූරේ මං ඇයි ජාතික ලේසු මන්ත්‍රී ධූරේ සුදුසු කියන පාර්ණයත් මිරට්ට කියන්නේ බෑ. ඔව්. දැන් මම මාස දෙක තුනකට කලින් නෙමේ සම්බන්ධයෙන් මං 2013 මාර්තු වල තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක සම්බන්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද ඒකට හේතුවකුත් තියෙනවා 2013 මාර්තු වල එවකට මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා හැටියට ඉඳලා ජපානයට ගිය වෙලේ එතුමාගේ ඉන්ටර්ප්‍රිටර් නැත්නම් භාෂා ජපන් භාෂා පරිවර්තක හැටියට මට ඉන්න අවස්ථාවක් ලැබුණා. එතකොට දැක්ක දුරව දේවල් අනුව මම කල්පනා කරා මේ ජනාධිපතිවරයා දිගටම සිටිය යුතු නැහැ. මම ජපානයේ ඉඳගෙන මගේ විශ්වවිද්‍යාලය උගන්වගෙන ඉන්න එක හරියන්නේ නැහැ රටට. මේකට ඇවිල්ලා මේ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා. ඒක තමයි මගේ උත්තේජනය. භාෂා පරිවර්තනය කරනකොට තීරණ කතා කරන දේ. භාෂා පරිවර්තනය කරනකොට තීරණ නෑ. භාෂා පරිවර්තනය කරනකොට එතුමා මට පරිවර්තනය කරලා ජපන් ජාතිකයන්ට කියව මම ඒ කාරණා කියන්නේ මම ඒ රහස් භාවය රකින්න. වෘත්තීය භාවය රකින්න බෑ. නමුත් ඒ කියපු කාරණා දැක්කහම රටේ ජනාධිපතිවරණයක් හැටියට මම දුක් වුණා එහෙම කාරණා කියපු දේවල් ගැන. ඒත් එක්කම මේ හැසිරෙච්ච යම් තැන්වල හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් ඒවලේ ලැබුණේ අත්දැකීමත් එක්ක නිසා තමයි භාෂා පරිවර්තනය ඒ වෙලාවේ තුන කරපු වැඩපැත්තක දාලා රට පරිවර්තනය කරන්න ඕන කියලා හිතන්නේ. ඊට පස්සේ ඒක හින්දා තමයි මම මේ වෙලේදී විපක්ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා 2013 එතුමා. ඔබතුමා මේක බොහොම සැහැල්ලුවට කිව්වට බොහෝම වැදගත් කාරණයක් කියන්නේ. ඔහු වටා සිටි බොහෝ පිරිස් උගතුන් ඉවත් වුනේ රටට සිදුවන හානිය දැකපු හින්දා. දැන් ඔබතුමා භාෂා පරිවර්තකයා විදිහට ඔහු කියපු දේ පරිවර්තනය කරා. මම කරේ නෑ ඒක ඇත්තටම. අදට කියනවා මම මේක කරා නම් ඒ කියපු යම් සමහර දේවල් එක කාරණයක් මට ෂොක් වුණ කාරණයක් ඒක එහෙම පරිවර්තනය කරා නම් ඒ එවලේ ආපු ඒ ලෝක ප්‍රසිද්ධ ඒක සමාගමේ අයිතිකාරයා මහත් ලැජ්ජාවට පත් වෙනා විතරනේ මමත් ලැජ්ජාවට පත් වෙනවා මම වෙන දෙයක් කියලා මම එතුමාටත් කිව්වා මේ ක්‍රමේ හරියන්නේ නැහැ මේ රටේ ඒ නිසා අපි වහම මේ රට වෙනස් කරන්න ඕනේ ඉදාට ඔබට ඉන්න කියන්නම් කියලා. ඒක තමයි පරිවර්තනයේ වෙනස උනේ. මම කියන්නේ ඔබතුමා දැන් තප්පර කීපෙට පෙර ආතු කෝ ඒ කතා කරපු දේවල් මම කියන්නේ නැහැ කියලා. අන්න ඒයි වෘත්තීය භාවය කියන්නේ. මොකද ඔබතුමා එදා වෘත්තිකෙක් විදිහට තමයි මේ සේවය සපයන්නේ. මම කියන්නේ සිද්ධිය තුළ මම ලැබුණේ අත්දැකීමෙන් තමයි මම තීරණය කරේ මේ රට වෙනස් කරන්න ඕනේ. ඒ නිසා තමයි මම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ඉතින් එතුමා මයෙන් ඇහුවා ඔබට මොනවද කරන්න පුළුවන්? මම කියව මගේ අත්දැකීම දේශපාලන අත්දැකීම විශ්වවිද්‍යාල කාලේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන් ලේඩියා විද්‍යාපීඨ සංගමේ සභාපති හිටියා ඒ කාලේ සමකාලීන අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම් කරව හිටියේ සුනිල් හඳුනිස්සී මහත්තයා. ඉතින් ඒ අත්දැකීම එක්ක සහ ඒ සමාජ වටපිටාවත් එක්ක මම එතුමාට කිව්වා මම ලෝක අත්දැකීම් සහ පරිගණක තාක්ෂණ දැනුම මේ සියලු දේ තියෙනවා. ඒ නිසා මම කැමති අලුත් ක්‍රමෝපායන් ගැන පක්ෂයේ ක්‍රමෝපායන් ගැන අදාරලා ඔබට යම් විශේෂයෙන් පක්ෂය ඇතුලේ යම් කාර්යභාරයක් කරන්න ඔබට උදව් කරන්න. ඒක තමයි මගේ. එතකොට එතුමා මට දුන්න සහතිකය ඔබ ඔය කියන කාරණා ටික ඔබ කරන්න කරලා පෙන්නුවොත් ඔබට අහපහු ජපානයට යන්න බෑ. ඔබ හැබැයි දේශපාලනේ ඉන්න ඕන. මම ඔබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න. මට මේ 2013 මාර්තු වල මෙතුමා දුන්න පොරොන්දු. එතකොට මම වගේ වගකීම මම කරන්නේ මොනවාද කියලා මම එතුමාට කිව්ව කාරණා ටික මම ඉටු කරන එක. හරි සරල විදිහට කිව්වොත් හරි සරල දෙයක් කරේ. අපි මේකේ යම් යම් දේවල් තියෙනවා මම ඒ රහස්‍ය භාවය තියෙනවා පක්ෂේක රහස්‍ය භාවය ආරක්ෂා කළ යුතු යම් දේවල් කියන්නේ.
පොලිම් බූත් 12201ක් තියෙනවා මේ රටේ ඡන්ද මැදිස්ථාන. ඡන්ද මැදිස්ථාන 12201ක් 2015 තියෙනකොට ඒ 2015 ඡන්ද මැදිස්ථාන 12201ටම මොනිටර් කරලා ඔබ විශ්වාස කරනවද මම සතියේකට දවසක් එක විනාඩි දෙක තුනක් හරි සිරිකොතෙන් අපි ඒ 12010ටම එක සැරයක් කෝල් කරලා විස්තර ගන්නවා. ඒ විස්තර අරගෙන ඒක ඩේටාබේස් එකකට දාලා ඩේටා මයිනින් කරලා ඔකට කියන බිග් ඩේටා ඇනලිටික්ස් කියලා ඒ අරගෙන සහ අපි ගාව අන්තිමට 105 දෙනෙක් විතර වැඩ කරා. ඒ සියලු දෙනාම ඒ දුරකථන මාර්ගෙන් අපි ඒ විස්තර අරගෙන අපි හැදුවා හොඳ නෙට්වර්ක් එකක්. ඒ නෙට්වර්ක් එක හැදුවට පස්සේ ඡන්දපොලට ඡන්දේ දාන්න යන ගණන සහ ඡන්ද මැදිස්ථානයෙන් ලැබුණාට පස්සේ ඡන්ද ගණන් කරන තැන ලැබෙන කවුන්ට් එක මේ සියල්ල සෙනින් අපි ගාවට එන්න අපි සිස්ටම් එකක් හැදුවා. තාක්ෂණික දැනුමත් භාවිත කරලා මගේ අත්දැකීම්ත් භාවිත කරලා ඒක කරා. අදටත් අපි ගාවේ සිස්ටම්ස් තියෙනවා ඉතින්. අපි ඒක තමයි කරේ. ඉතින් ඒ හරහා අපි දැක්කා මේ කිසිම තැනක වංචාවක් වෙන්න ඉඩ දුන්නේ නැහැ අපි. මේක ජිල්මාට් නෙමෙයි. ඒ කට්ටිය දාන්න හැදුව ජිල්මාට් වැලැක්කුවා. එතකොට මැතිවරණ කොමසාරිස් කොමිසමත් එක්ක අපි සාකච්ඡා කරලා අපිට සියලුම පක්ෂ නියෝජිතයන්ට පරිගණකයක් ලබා තකා ගැනීමේ අවසරය අපි ගත්තා එතන. මැතිවරණ කොමිසම සභාවතුමා අපිට ලවස්ථා දුන්නා. ඇයි පරිගණකයක් ළඟ තියාගෙන ඒ දත්ත අපි ගාව තිබුණාට ප්‍රශ්නයක් නැහැ. අපි මොකද ඡන්ද ගණන් කරන තැන තොරතුරු වෙනවා. ඒ දත්තත් අපි ඇතුළත් කරන්න ඕන. එතකොට ඒ දත්ත සම්බන්ධයෙන් අපිට නිරීක්ෂණය කරන්න ලැබුණා ඡන්ද ප්‍රතිඵලයක් වෙනකොට අපිත් දැන් ගණන් කරගන්නවානේ. ඔව්. ඒකයි මේකයි මැච් වෙනවද කියලා. අපි ඉතින් ඒ මැච් කර කර බල බල අපි අපේ සාධාරණ වෙනවාද කියලා අපි ආරක්ෂා කරා. අපි දැක්කනේ දැන් ඒ කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 2015 මහා ජනාධිපතිවරණය කලින් පැහැදිලිව ප්‍රකාශ කරානේ මේකේ රජ නිලධාරීන් සමකාලීන ක්ලාස්මේට්ලා 8 දෙනෙක් දාගෙන මෙන්න මෙහෙම කුමන්ත්‍රණයක් කරන්න යනවා. ඒ කුමන්ත්‍රණේ සැලසුම් කරලා තියෙන විදිහත් අපි දැනගත්තා. ඒ දැනගෙන අපි ඒකට අවශ්‍ය කළමනාකරණයක් කරා. ඒ අවශ්‍ය සියලුම පහසුකම් අපි හදාගත්තා අපේ තියෙන හැකියාවත් එක්ක අපේ තියෙන දැනුමත් එක්ක. ඉතින් ඒකට ඉතින් විමල් ඊරාජ මහත්තයාගෙත් නොදන්නාකම ඔහුගේ භාෂාවෙන් මම ඒක ජිල්මාට් එකක්. ඔහුගේ භාෂාවෙන් ජිල්මාට් නම් ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක මම හිතන්නේ ඒකත් අර ඔබ කරපු පළවෙනි ප්‍රශ්නය එවැනිම පාර්ලිමේන්තුවේ සිටියද කියන ප්‍රශ්නේ තියෙනවා. 2774422 සහ 23 කියන දුරකථන අංක දැන් ඔබට විවෘතයි. 2774422 සහ 23 කියන දුරකථන අංක ඔබට විවෘතයි. පුළුවන් ඔබට මහාචාර්ය ආශු අමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ප්‍රශ්න යොමු කරන්නට. හොඳයි මන්ත්‍රීතුමනි, දැන් මම සඳහන් කරා මේ ඇමරිකානු ඩොලර් බිලියන 90ක දජාති නිෂ්පාදනය තුළ අපි 80ක පමණ ණය ගෙවනවා. මේ ණය බරත් එක්ක තමයි අපි මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ. ඔබතුමා උගත් පුද්ගලෙක් නැත්නම් මේ ලෝකයේ දැකපු කෙනෙක් විදිහට ඔබතුමා අපිට ඇත්තම කියන ඔබතුමා සත්‍ය කියන පුද්ගලෙක් අපි ආර්ථිකය හරි පැත්තට හරව ගන්න පුළුවන් තැනකට ඇවිල්ලා තිබෙනවද? මොකද ඔබතුමාලගේ රජයට චෝදනා තිබෙනවා චීනයට ඉඩම් විකුණනවා, ඇමරිකාවට ඉඩම් විකුණනවා, ලෝකයට ඉඩම් විකුණනවා, රටේ සම්පත් විනාශ කරනවා. මේ ආදී කාරණා නිසා අපිට බියක් තියෙනවා මේ අපේ රටේ ආර්ථිකය හරි තැනකට යහපාලන රජයටවත් ගේන්නට හැකි වෙලා තිබෙනවද කියලා මම ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. ඔබ අහපු ප්‍රශ්නෙට මට අර 2013 රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම හම්බෙනකොට මට කියපු කාරණයක් මතක් වෙනවා. මට හිතාගන්න බැරුවගේ එතුමා කිව්වා, මට කිව්වා ආශෝ මේ 2014 අග වෙනකොට අපිට ඡන්දයක් එනවා. මං එවස කොහොමද එව කියන්නේ? දැන් මේ යන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයාට ආණ්ඩුව ගෙනියන්න බැරි වෙනවා. මං අදටත් රනිල් වික්‍රමසිංහ මහත්මයාව කියෝගන්න උත්සාහ කරනවා. එතුමා සමහර හිතන දේවල් අපිටත් හිතා ගන්න බෑ. එතුමාගේ පරිණතභාවය, එතුමාගේ හැකියාව, උදාහරණයකට මේ අන්තර්ජාතික දැන් ඊ ප්‍රදර මාලදිවයින එතුමා ගිහිල්ලානේ මේ ඉන්දු සාගරයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයේ සම්මන්ත්‍රණයට. මම ඒ කතාවේ ගම මට හිතාගන්න බෑ අපේ රටේ නායකයාගේ තියෙන දැනුම ජාත්‍යන්තර වශයෙන් ඒ තියෙන සබ්ජෙක්ට් එක බෞද්ධ දර්ශනය ගැන එතුමාගෙන් ඇහුවොත් මම හිතන්නේ ඕන කෙනෙකුට එතුමත් එක්ක ආගිව් කරන්න බැරි තරමට එතුමා බෞද්ධ දර්ශනය ගැන දන්නවා. දේශපාලනය ගැන දැමුවොත්, ආර්ථිකය ගැන
ඉන්දු ලංකා සබඳතා නැත්නම් ලෝකයේ සබඳතා ගැන කියවොත් දැන් අර ඊයේ කදේවා කතා කරා මාලදිවයිනේ කතා කරපු ඉන්දුලා ඉන්දු සමුද්‍රය ආශ්‍රිත ඉන්දියන් සමුද්‍රය ආශ්‍රිත ඒ තියෙන ආරක්ෂක පද්ධතිය ඉන්නේ මොනවද වෙන්න ඕනේ කියලා කතා කරොත් මම කියන්නේ එතුමා කල්පනා කරන විදිය ඇත්තටම මේ පරිණත නායකයෙක් කියන ඒ දැනුම කේන්ද්‍ර කරගෙන එතුමා සියලු දේවල් ඇනලයිස් කරනවා මට 2013 එතුමා කියනකොට 2014 අග ඡන්දයක් එනවා කියලා මම ඊට පස්සේ පක්ෂයේ දැන් ඉන්න වර්තමාන ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරන හැමෝම කිව්වා නෑ නායකතුමාට වැරදිලා එහෙමනම් වෙන්නේ නෑ ඉන්න තියෙන 2016 නේ අවුරුදු දෙකකට කලින්නේ මේ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු දෙකකට කලින් විසිරුවානේ ඔව් දැන් එහෙම වෙන්නේ නෑ තව අවුරුදු දෙකක් විතර ඉන්න වෙනවා 2016 අගෙන 2017 තමයි එන්නේ එහෙම වෙන්න බෑ කියලා නමුත් එතුමා කිව්වා කිව්වා 2014 අග වෙනකොට මෙන්න විසිරුවානේ දැන් එතනදී මම මේ ලොබහව ප්‍රශ්නෙට එන්නේ ආර්ථිකයේ ලොකු වැටීමක් තිබුණා 2014 වෙනකොට මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට ආර්ථිකය කලමනාකරණය කරගන්න බැරුව ආර්ථිකය ගෙනියන්න බැරි තත්ත්වයකට එනවා කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්කා. හැබැයි අපිට දැනගන්න එළියට ආවේ අර මේ මොනවාද අර කේන්දර බලන කට්ටිය කියලා ඔබතුමාගේ හොඳම කාලේ 2014 කියලා මහා ඉස්රෝ වල ඡන්දෙකට යන්න කිව්වා කියන එක එළියට ආවේ. සුමනදාස මහත්මයා කිව්වා කියලානේ මේ ජනප්‍රිය කතාවාවේ ඇයි ඇයි මේ ඡන්දෙකට ගියේ කියලා. දැන් ඇත්ත කතාව මමත් අදටත් විශ්වාස කරන එක නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි මේ ආර්ථිකයේ තිබුණ ප්‍රශ්නයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ මේ ආර්ථිකය කලමනාකරණය කරගන්න. ඒ නිසා තමයි 2014 15 16 වෙනකොට ඔබ බිලියන හිතාගන්න බැරි බිලියන ගණනාවක ණයක් එනවා ඒ ඇමරිකාන් ඩොලර් බිලියන ගණනාවක ණය ගෙවා ගන්න බැරි වෙනවා ඔබ කියන්නේ වර්ෂයකට බිලියන 4කට වැඩි ණය ගෙවන්න ප්‍රමාණයක් ණය ගෙවන්නවනේ එතකොට 2016 17 18 19 20 21 කියන මේ කාල සීමාව තුළ තමයි අර ණය කඳ කඳු මුදුන වැඩි වෙයි මේ කඳු මුදුන වැඩි උනේ එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මේ ණය කලමනාකරණය කරනන්ද හිටියානම් මහින්ද රාජපක්ෂ මහත්මයාට ලොකු අර්බුදයකට යනවා. ඒ නිසා තමයි කලින් අවුරුදු දෙකකට කලින් ඡන්දේ තිබ්බේ. ඔව්. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම ඉතින් ඌට බයක් තිබ්බද ජාත්‍යන්තර තවත් උන්ට ණය නොදී ඉඳී කියලා. මොකද උන්නේ ඩෙඩ් බන්චින් එක දැක්ක 2018 සිට 22 දක්වා කාලය තුන. ඉතින් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඇනලයිස් කරනකොට 2013 අපිට කිව්වේ මෙන්න ප්‍රශ්නේ මෙතන. මේ ප්‍රශ්නේදී ලෝකේ ණය දෙන්නෙත් නැති වෙනවා අමා අර්බුදයකට යනවා. එතකොට මේ ආර්ථිකය කඩා වැටෙනවා වෙන දෙයක් වෙන්නේ නැහැ ඡන්දයකට යන්න වෙනවා ඒගොල්ලන්ට කියන. ඒක තමයි උනේ. හැබැයි මම දකින්නේ අපේ ආණ්ඩුවේ දක්ෂතාවය ඒක ජනතාවට නොදැනෙන්න. ගෑස් සිලින්ඩරේ අදටත් රුපියල් 1000ක් අඩුවිනේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ තිබ්බට වඩා. කවුරුත් අද මේක කතා කරන්නේ නැහැ නේ. අපි මාධ්‍ය වලින් ඔච්චර කිව්වත් ඒකට පබ්ලිසිටියක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද මාධ්‍ය ඉන්නේ වෙන වෙන දේවල් ගැන කතා කරන්න ආර්ථිකය අද කල්පනා කරලා බලන්න පොලට අරන් යන මුදල් ප්‍රමාණය එදා පොලට අරන් ගිය මුදල් ප්‍රමාණයයි දැන් ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1000ක ඉතිරියක් එනවා කියන්නේ විශාල ඉතිරියක් වුණා මහජනතාවට 2015 අපි ඇවිල්ලා වෙනස් කිරීම තුළ ඉතින් අපිට හැකියාව ලැබුණා හරියට මුදල් කලමනාකරණය කරගන්න අදටත් අපි කියන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සාකච්ඡා කරනකොට මම දැක්කේ දක්ෂ නිලධාරීන් ඉන්නවා මම අර අපි කතා කරපු නිලධාරීන් කියන්නේ මේ අතලොස්සක් ඉන්න නිලධාරීන් තමයි මේක දේශපාලනය කරන උණු අතලොස්සක් එහෙම නේද දක්ෂ නිලධාරීන් ඉන්නා දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා පැහැදිලි කරනකොට අපි දැක්කේ මේ කොහොමද මේ නිර්මාණශීලීව කලමනාකරණය කරගන්න දේශපාලන නායකත්වය කියන එක ඉතින් මේක ඉතාමත් වටිනවා දේශපාලන නායකත්වය අවශ්‍ය වෙනවා ඒ නිසා ඔබ කියන බියක් අවශ්‍ය වෙන්නේ රටේ ඇත්ත වර්තමාන තත්ත්වය අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ මුදල් කලමනා කර හැබැයි මේක විශාල අභියෝගයක් මහේෂ් ඒ කියන්නේ මෙච්චර ප්‍රමාණයක් අරගෙන ඊළඟට රජයේ සේවකයන්ට පඩි ගෙවන්න තියෙන ප්‍රමාණය දැක්කහම ඒ වගේම මේ රටේ අනිත් වේදන් ටික දැක්කහම ගෙවන්න තියෙන ණය ප්‍රමාණය සහ පොලිය ප්‍රමාණය දැක්කහම දැන් ඇයි මේ ණය කන්ද මෙහෙම වැඩි වෙන්නේ කියලා කල්පනා කරාම හේතුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ ගන්න ණය ග්‍රේස් පීරියඩ් එකක් කර ණය නොගෙවින කාලයක් හම්බෙනවානේ අවුරුදු දෙක තුනක්. ඒකෙන් පස්සේනේ ගෙවන්න වෙන්නේ. එතකොට ගාන්ට මේක සෙට් වෙනවා 2015 16 17 වෙනකොට ගෙවන්න සෙට් වෙනවා. ඕක තමයි ප්‍රශ්නේ උනේ.
එතකොට අර ග්‍රේස් පීරියඩ් එකේ අවුරුදු 2 3 ඉවරයි. දැන් 2012 ගත්තොත් 13 14 කාලේ ග්‍රේස් පීරියඩ් එක ඉවරයි. 2015 ඉඳන් නැහැ කියවන්න වෙනවා. ඔව්. ඔක තමයි අර වැඩි උනේ. ඒ නිසා දැන් අවශ්‍ය කරුණාකාරීත්වයත් එක්ක අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ ණය බර ක්‍රමානුකූල කරගන්න. මම විශ්වාස කරනවා 2023 24 වෙනකොට අපි හොඳ තැනකට මේ රට යනවා. හැබැයි අපි එතෙන්ට අවශ්‍ය වටපිටාව හදන්න අවශ්‍ය පහසුකම් ටික ඔක්කොම දෙන්න ඕන. දත්ත ක්වෙස්චන් ගත්තොත් මේ වසර තුල ඇමරිකානු ඩොලර් බිලියන 12.85ක් සමස්ත දේශීය සහ විදේශීයට ඇති වෙනවා. එයින් බිලියන 2.9ක් විදේශ ණය. එයිනුත් බිලියන 5.36ක් පොලිය. විශාල පොලියක්. මං දන්නේ මේ ලෝකේ නෑ නෑ දැන් මං ඔබට මගේ අත්දැකීමක් කිව්වා. අර මේ කෙතරම් පල්ලෙ කැලේ හදන්න ගානයි සූර්ය වේව හදන්න මේ වගේ දෙගුණයක් ගත්තාම එතෙන්ට යන පොලියයි කැල්කියුලේට් කරාම ඔබට හිතාගත්තාගෙන මේ වෙලා තියෙන විනාශය. මම කියන උත්සාහ කරේ කියන්නේ ජාත්‍යන්තරිත ගිනි පොලිකාරයෝ ඉන්නවද කියලා හිතනවා. මේ අරන් තියෙන ණයවල මේ ඉන්ට්‍රස්ට් එක ගත්තාම මොකද අපි ගිනි පොලිකාරයෝ දන්නේ ගම්වල පොඩි පොඩි නගරවල ඉන්නව පමණයි. මේවා ගිනි පොලියට ගත්තු ණය කෙනක ඇත්තටම මේක ඔප්පු කරන්නට පුළුවන්. හොඳයි. දැන් ඒ ආතික පොලි පොලි කෙනෙක් කෙනෙකුට දැන් අපි අර ඒ පෙරේදා අපිට ලැබුණානේ ජපානයේ මොනෝරේල් එකට නැතෙල සහලු දුම්රියට ලැබුණ එක 0.1ක්වත් අඩුයිනේ. 0.002ක් වගේ. ඒ වගේ අඩුයි. ඒ කියන්නේ අවුරුදු 30කින් ගෙවන්න තියෙන්නේ. අවුරුදු 30කින් ගෙවන්න තියෙන්නේ 0.01 ගානක් තමයි පොලිය. එතකොට ඒවත් එක කම්පයර් කරාම මහේෂ් දැන් අපි දැක්ක සමහර පොලිය දීලා තිනවා 7.75යි. සමහර ඒවා 10යි. 6යි. හත කියන එක සාමාන්‍ය රේන්ජ් එකේ කාලේ ගත්ත සියලුම පොලිය. සමහර වෙලාවක මේ ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එකත් පොලිය ඉන්ට්‍රස්ට් එකට මේ ණය මුදල ඉන්ට්‍රස්ට් එකට එකතු කරලා තිබ්බා. ඔව්. එතකොට අවුරුදු 12ක් 15ක් යනකොට මුදල දෙගුණයක් වෙලා. ඔව්. මේක ලොකු බා. ඒ කියන්නේ මිලියන 100ක් ඇමරිකාන් ඩොලර් මිලියන 100ක් ගන්න ණය අවුරුදු 10ක් 12ක් විතර යනකොට මේක මිලියන 200ක් වෙලා. මේ තමතර දැන් රටට නැත රජයට තිබෙන බරපතල චෝදනාවක් තමයි මේ පිටරට ඉඩම් විකුණනවා කියන කාරණය. දැන් ඔබතුමාගේ ඔය විවේචකයා එක තැනකදී කියනවා මේ ඉඩම් බැංකුවක් හදලා නැත්තම් ඒ හරහා ජනතාවට ඉඩම් වල ඔප්පු ලබා දීලා ඇමරිකාවට මේ මිලේනියම් අග්‍රීමන්ට් එක හරහා අර MCC අග්‍රීමන්ට් එක හරහා මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ගැනීමේ පරමාර්ථයෙන් ඒ පරමාර්ථය හරහා ලංකාවේ හොඳම ඉකොනොමික් බ්ලොක් එකක් ඔවුන්ට විකිණීමේ ප්‍රයත්නයක නියැලෙනවා කියලා. දැන් මට සහ ජනතාවට තිබෙන ප්‍රශ්නයක් තමයි දැන් එක්සත් ජාතික පක්ෂය සහ තමුන්නාන්සලා රටට ආදරේ නැති මේ රටේ තමන් උපන් බිම විකුණන උදවිය. දැන් ඔවුන් කියන විදිහට ඔවුන් ඉඩම් විකුණන්නේ මේ එක්සත් ජාතික පක්ෂය ඉඩම් විකුණනවා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ රටේ ඉඩම් විකුණුවේ මහින්ද රාජපක්ෂ මහත්මයානේ. ඒක ප්‍රසිද්ධ කතාවක් කියන්නේ සෙන්ඩ්‍රිලා හොටලේ අදරත් අපි කතා කරන්නේ සෙන්ඩ්‍රිලා හොටලේ බිම වික්කේ කවුද? එතකොට කියනවා මම මතකයි බන්දුල ගුණරත්න මහත්මයා පාර්ලිමේන්තුව කියනවා නෑ එතා තිබුණ ප්‍රශ්නයත් එක්ක යුද්ධේ ප්‍රශ්නත් එක්ක අපිට සිද්ධ වුණා ඒ වගේ කායෝජනයක් දෙකක් කරලා විකුණලා හරි කරගන්න. ඒකයි එතකොට කියන්නේ. එක්සත් ජාතික පක්ෂය මේ ආණ්ඩු කිසිම එකක් විකුණලා නෑ. බොහොම වගකීමෙන් කියන්නේ විකිණීමයි ලීස් එකයි කියන දෙකක්. 99 අවුරුදු ලීස් එකගේ අවුරුදු 99ක් ගියාට පස්සේ හරි නැවත අපිට ඒ භූමිය සහ ඒ සමාගම අයිති වෙනවා. මේක තමයි ඇත්ත කතාව. එතකොට ඒක රටකට අවශ්‍යයි වෙනි ගිවිසුම් අවශ්‍ය වෙනවා. දැන් ඔබ අර යම් තැනකදී කල්පනා කරනවා ඇති. දැන් අර MCC ගිවිසුම ගැන කතා කරනවානේ මිලියන් චැලෙන්ජ් කෝපරේෂන් සම්බන්ධයෙන්. මම දැක ඔය මලියු රජ මහත්මයා කියනවා මේ ඉඩං අක්කර ලක්ෂ ගාණක් විකුණනවා. ලක්ෂ 12000ක්. 12000ක් මම දැන් ගයිලා. සීගිරියත් යනවා කියලා තමයි කියන්නේ. ඔව් එතුමා සීගිරිය දැක්කේ නැහැ කියලා කිව්වා දවසට. මේ එතකොට මේ මම දකින්නේ මම දන්නවා එතුමා සාමාන්‍යයෙන් ඔය මේ ඉලක්කම් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි අර කම්පියුටර් ජින් පාට් කතාවකුත් මට එන්නේ. එතකොට එතුමාට අමතකයි එතුමා අමාත්‍යවරයා හැටියට ඉන්නකොට බෞද්ධ සම්පත් දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. ඒකේ ඒ හරහා තමයි ලංකාවේ අනාගත සැලසුම් ඔක්කොම හදන්නේ. දැනට එයා දෙපාර්තමේන්තුව තියෙන්නේ චම්පික රණෝක ඇමතිවරයාගේ අමාත්‍යංශයේ.
එවකට මම මේ 2010 11 දී තමයි ඒක විමල් නිර්වංශ මහත්මයා හිටිය ඉංජිනේරු අමාත්‍යාංශ නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය තමයි ඒක තිබුණේ. ඒතරින් බෞද්ධ සම්පත් දෙපාර්තමේන්තුවෙන් අවුරුදු 30ක 40ක 50ක මෙහෙම ලංකාව දියුණු කළ හැකි කෙසේද කියන එක ප්ලෑන්ස් හදනවා. හරි දක්ෂ නිලධාරීන් එතන ඉන්නවා. එතකොට ඒ දක්ෂ නිලධාරීන් හදපු එතුමා ඉන්න කාලේ හදපු සැලැස්ම තමයි ඔය MCC එක යටතේ හදන සැලැස්මේ තියෙන්නේ. එතකොට මේක ඇමරිකාවෙන් හදපු සැලැස්මක් නෙමෙයි ආර්ථික කොරිඩෝවක් එතුමාලා නිර්මාණය කරා ත්‍රිකුණාමල ඉඳන් කොළඹ දක්වා තියෙන මේ කලාපයේ මේ ත්‍රිකුණාමල වරාය කියන්නේ ලෝකයේ තියෙන ඉතාමත් වටිනා ස්වභාවික වැඩිම ගැඹුරක් තියෙන එක වරායක්. එතකොට ඒක ආර්ථික එතන ඒ වරායයි කොළඹ වරායයි ආශ්‍රිතව කොහොමද මේ ප්‍රදේශ ටික දියුණු කරන්න කියන මේ ආර්ථික දැක්ම හැදුවේ එතුමා ලස්සන කතාවක් ගලපනවා. එතුමා කියනවා ආණ්ඩුව ඉඩම් පනත ගෙනල්ලා ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවලු. ඉන්පසු ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඒ ඔප්පුව තවකට විකුණන්න පුළුවන් විදිහටලු. එතකොට ඇමරිකාවට පුළුවන්ලු ජනතාවට සල්ලි දීලා මේ ඉඩම් ගන්න. ඉතින් ඒ වගේ සිල්ලර මතයක් උන් ගේනවනේ. ඉතින් ජනතාව අපිට තුන එක ඇත්ත වෙන්න පුළුවන්. ජනතාව දැනුවත් කරාම හරිනේ ඇමරිකාවට ඉඩම් විකුණන්න එපා කියලා. ඕකනේ කරන්න ඕනේ. ඇමරිකාවෙම ගන්න එනවනම් ඔබගේ ඉඩමක් තියෙනවා ඔබ බලහත්කාරයෙන් දෙන්නේ නැහනේ. ඔබට ඕනකමක් නැත්නම් ඔබ දෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ජනතාවත් ඉතින් සල්ලි දෙනවා නම් එහෙම කරන කෙනෙක් නෑ. දැන් මේ චෝදනාව වැරදි. මේ චෝදනාව වැරදි කියන්නේ හේතුව ඔය ඉඩම් ස්වර්ණ භූමිය ඔප්පුවේ විද ඔප්පු හරහා දුන්න ඉඩම් වල සමහර වෙලාවට අර ණයක් බැංකු ණයක් ගන්නවත් ක්‍රමයක් තිබුණේ නැහැ අපේ ජනතාවට. ඒ ඉඩම් ඔප්පු ලබා දීම තුල තමන්ගේ දුවට අදටත් දුව විවාහ වෙලා යනකොට දුවට දෙන්න දෙයක් තිබුණේ නැහැ ජනතාවට. මේ තමන්ගේ දූ දරුවන්ට වෙන් කරලා දෙන්න විදිහක් තිබුණ නෑ. ඒ ප්‍රශ්නේ ඒ විදිහට බලන්න ඕනේ. අනිත් එක මම කිසිම වෙලාවක විශ්වාස කරන්නේ නෑ මේ ඇමරිකාවට ඇවිල්ලා මෙතන ඉඳන් ත්‍රිකුණාමලයට අල්ල ගන්න ඕන කියලා ලංකාවේ. තව මේ ලංකාව මොකද්ද ඒගොල්ලන්ට? ලෝකේ අනිත් රටවල් දිහා බැලුවාම ඕන තරම් තැන් තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය නම් ගිහිල්ලා උන් දෙයක් අරගන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් කිසිම වෙලාවක ඒ සැලැස්ම ඇතුලේ කිසිම තැනක නෑ ඇමරිකාව මේක අත්පත් කරගන්නවා කියලා කිසිම තැනක නැහැ. දැන් එතුමාගේ භාෂාවෙන් එතුමා කියනවානේ නැහැ මෙහෙම වුණොත් මේ ඉඩම් වල භුක්තිය ජනතාවට දීම වැරදි කියන එකනේ එතුමා වෙන පැත්තෙන් කියන්නේ. අහිංසක දුගී දුප්පත් ජනතාවට තමන්ට කියලා ඔප්පුවක් ලබා දීම විවේචනය කරනවා එතුමා. ඒක ගේනවා ලස්සන තියරි එකක් දාගෙන ඒක දුන්නොත් නැහැ ඇමරිකාවට ඒ ඉඩම් ටික විකුණලා දානවා. ඒ කියන්නේ ඔහු දකින ජනතාව හැමදාම දුප්පත් හිඟන තත්වයේ සිටියොත් වැඩේ කරන්නට ලේසි කියන කාරණේ. ඕක තමයි කාරණේ මහේශ. ඕක තමයි අපි වෙනස් කරන්න ඕනේ. ජනතාව ඒ දුක්ඛිත තත්ත්වෙන් මුදව ගන්න කල යුතු සියල්ලේ පහසුකම් ටික ජනතාවට ලබා දුන්න. ජනතාව අලුතෙන් හිතන නිර්මාණශීලීන් බවට පත් වුණොත් ඔන්ටර්ප්‍රනර්ස්ලා වැඩියෙන් බිහි වුණොත් විතරයි මේ රට දියුණු වෙන්නේ. ඒ නිසා තමයි දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අපි නිතරම කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පර්යේෂණ සඳහා වෙන් කළ යුතු ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කළ යුතුයි. අපි ඒ සඳහා ෆයිට් කරනවා පාර්ලිමේන්තුව අපි සාකච්ඡා කරනවා. වෛද්‍ය ශාස්ත්‍රය හෝ වේවා විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රය හෝ වේවා උසස් අධ්‍යාපන ශාස්ත්‍රය පුළුවන් තරම් ඒ අවස්ථාවන් පුළුල් කරලා හැකියාව ලබා දෙන්න ඕන. අපි දැනුම කේන්ද්‍රීය ආර්ථිකයකට යන්නේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය හරහා. අපි දැනුම කේන්ද්‍රයක ආර්ථිකයකට ගියොත් විතරයි මේ රට දියුණු කරන්න පුළුවන්. මේ ණයබරින් ගොඩ එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හැමදාම අපේ අම්මලා අක්කලා සහෝදරියෝ ටික මැද පෙරදිග ගියවලා ගෙවල් වල වැඩ කරලාගෙන සල්ලි වලින්ම ජීවත් වෙන්න හදනවා නම් විමල් නිර්වංශ මහත්මයලා කියන්නේ එහෙම කර කර ඉන්න ඕන කියලා හිතනවා නම් ඒ කණ්ඩායම හිතන්නේ එහෙමනම් ඔතන ඒකනේ තියෙන ප්‍රශ්නේ. ජනතාව බුද්ධිමත් වෙන්න ඔය කියන කතාවලට ඉඩක් නැහැ මහේෂ්. අද වෙන්නේ ඒකයි. සහ උන් උගත් තෝරා ගැනීමට පටන් ගන්න. ඒකනේ අද පාර්ලිමේන්තුවට කියන්නේ උගතුන් අවශ්‍යයි කියලා. මන්දුතුමනි මට අවසර දෙනවා දුරකථන මතුමකට. හරි. හොඳයි. මේ දුරකථන මතුම කෑගල්ලෙන් අපිට ලැබෙන්නේ ආයුබෝවන්. ආයුබෝවන්. ඔබතුමා කවුද? මම කෑගල්ලෙන් විජිතබිගුණත්ද නැහැ. ඔව්. ඔබේ ප්‍රශ්නේ මොකක්ද? පොඩ්ඩක් සන්තෝෂයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජාතික රයිස්තියෙන් කටේ බුද්ධිමය වශයෙන් වටනා කියන මිනිස්සුන්ට දීලා තියෙන ඉඩකඩ හරි ලස්සනට භාවිතා කරන අවස්ථාවක් මට ඉතාම සතුටුයි. මගේ ප්‍රශ්නේ මේ රටට තම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරියට පුදුම ගැනීම සඳහා
රාජ්‍ය සේවයේ අතිරික්තයක් ඇති විදිහට රටට ඉතාම හානිකර විදිහට රාජ්‍ය සේවයේ පිටරලා දෙන පොජ්ජක්. මේකෙන් රටට වෙලා තියෙන හානිය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ආයතනවල අතිරික්ත කොච්චරද කියන එක පැහැදිලි කරන්න පුළුවන් මම හිතන්නේ මේකට ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි ඔබතුමා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඔබතුමාගේ තාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ රටේ තියෙන සේවාවන් දෙකක් තියෙනවා. මිලියන 1.4ක් විතර නැත්නම් ලක්ෂ 14ක් විතර තියෙන සේවා දෙකක්. එකක් තමයි රාජ්‍ය සේවය. අනිත් එක ත්‍රිවිල් සේවය. ওই දෙකම ගත්තාම ත්‍රිවිල් වලත් දැන් ලක්ෂ 14ක විතර පිටලා ත්‍රිවිල් උඩ ඉඳගෙන ලොකු රැකියාවක් කරන්නේ ඒ නිසි ගෞරවය දෙන්න ඕන ත්‍රිවිල් රැකියාව ත්‍රිවිල් රේදුර විතර රැකියාව කරනවා. તો රාජ්‍ය සේවයේත් ලක්ෂ 14ක් 13යි 13 ගණන් කරලා රාජ්‍ය සහ මගද රාජ්‍ය ආයතනක ලක්ෂ 17ක් වත් දෙනවා. 17 ඔක්කොම ගත්තාම ලක්ෂ 17ක් විතර නේද? රාජ්‍ය රාජ්‍ය සේවය ගත්තාම ලක්ෂ 14ක පිටසක් ඉන්නවා. හැබැයි රටට අවශ්‍ය ඔබ මම දැක්ක දවසක් මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා අපි රාජ්‍ය සේවය අපේ අවුරුදු ගණනාවේ අපි විශාල වශයෙන් වැඩි කරා කියලා. මේක මහින්ද රාජපක්ෂ මහත්මයා කතාව කියපරද කියන්නේ. එතකොට එතුමා එක මහත් වර්ණාවෙන් කියන්නේ අපි රාජ්‍ය සේවයට මෙච්චර ප්‍රමාණයක් බඳව ගත්තා. මම දකිනවා මේකම තමයි රටේ හානිය වෙලා තියෙන්නේ. රාජ්‍ය ආයතනයකට ගියොත් ඔබ හිතනවද කාර්යක්ෂමතාවය ගැන ඔබ සෑහීමකටපත් වෙනවද? ඉතා විරලයි. මමත් වෙලාවට කල්පනා කරනවා කියන්නේ මම දැක්කේ මම ඉංජිනේරු සංස්ථාවේ වැඩ කරන කාලෙත් මම කිව්වා ගිහිල්ලා ඔබ වැඩ කරන්නේ රාජ්‍ය ආයතනයක උපරිම පැය 3යි. උදේ එනවා පත්තර බලනවා උදේ කෑම එක කනවා ඊට පස්සේ ඔන්න 10 ඉතර වෙනකොට වැඩ පටන් ගන්නවා ටිකක් කරන්න 10 11 ඉතරනකම් 10 ඉතරේ පටන් ගන්නවා 9 හමාර 9 10 ඉතර පටන් 10 හමාර පැය එකක් ඉතර පැය කමාරක් ඉතර වැඩ කරනවා ඊට පස්සේ 11 හමාරනකොට ආයේ ලෑස්ති වෙනවා දවල් කෑමට එහෙනම් මම දැකලා තියෙන දේවල් ඊට පස්සේ හවස 3:00 හමාර වෙනකොට වැඩ ඉවරයි 3:00 හමාර 4:00 කියන්නේ මේ පැය භාග ඉතර යන්න ලෑස්ති වෙනවා ෆයිල් ටික හදන ඒවා ඉතුරු වැඩ ටික දුරකටින් රැඳී ඉන්නේ මේ ඔක්කොම එහෙමනේ වෙන්නේ මම දැකලා තියෙන බොහෝ රටවල් වල ජපානය ඇතුළුව 8:00 8:00 තමයි වැඩ මහේෂ් මම දැකලා නැහැ උදාහරණයකට මම පළවෙනි මට අත්දැකීම මම ජපාන විශ්වවිද්‍යාලේ වැඩ කරනකොට මම දැක්ක දවල් කෑම කන වෙලාවේ මාත් එක්ක වැඩ කරපු අනිත් මහාචාර්යවරයා තමන්ගේ මොබයිල් දුරකථනය අරගෙන ගිහිල්ලා එළියේ ඉඳන් කතා කරනවා. මම එතුමයි නිකන් ඇහුවේ ඇයි ඔබ ඔබගේ රාජකාරී දුරකථනය පාවිච්චි කරන්නේ නැත්තේ? ඒ හික්මීම, ඒ විනය අපූර්වයි. මට දුන්න උත්තරය රාජකාරී දුරකථනය තියෙන්නේ අපේ රාජකාරී වැඩවලට. මම ගෙදෙට්ට කතා කරන්නේ මගේ මොබයිල් ෆෝන් එකේ. එතින් මට මං ලබාගත් අත්දැකීම මෙහෙම රටක් ඉති රටවල් දිනු වෙනවනේ ඉතින් අනිවාර්යෙන් අහන්න දෙයක් නැහැනේ. ඒ විනය හික්මීම සොයන් විනයක් අපේ රටට අපේ ජනතාවට අවශ්‍යයි. අපේ තියෙන ක්‍රමවේදය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔන්න 205ට මේ දවස් ලැඟිලි දික් කරනවා. දැන් සමහර දෙනෙක් කියන්න පුළුවන් දැන් මම මෙතෙන්ට ඇවිල්ලා රජිනිල්දරෙන්ට කියලා දික් කරනවා කියලා. නෑ. මං කියන්නේ මේ සොයන් විනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍යයි. රජයේ සේවකයින්ටත් අවශ්‍යයි තමන් කරන කාර්යයේ වැඩ කරන ප්‍රමාණය ගැන හරියට කියන්න ඕන. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ධූරය ලැබුණාට පස්සේ ඇසට් ඩික්ලරේෂන් ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ අපි ජූනි 30 වෙනකොට ලබා දෙන්න ඕන හැමෝම. ඔබ දැකලා තියෙනවද මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ? එපමණ අධ්‍යනයක් කළ නැහැ මම. මොකද එහෙම කියන්නේ නැහැනේ ගොඩක් අය. වත්කම් බැරකම් ප්‍රකාශයේ ජූනි 30 අපි ගෙනල්ලා සීල් කරලා අපි ඉස්සරහම මහා පාර්ලිමේන්තුවේ මාලේකම්තුමාට බාර දෙනවා. හැබැයි ඔබ සර්ච් කරලා බලන්න මෝදි මහත්මයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය එනවා. ඉම්රාන් ඛාන් කියනවා. නැත්නම් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීරගේ නම ගහලා බලන්න එනවා. ඇයි බැරි අපේ මන්ත්‍රීවරු සීල දෙනාටම වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට ප්‍රදර්ශනය කරන්න? ඇයි ලබා දෙන්නේ? අපි ඒකට ක්‍රියාමාර්ග ගත්ත ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ඉල්ලුවා අපි දෙන්න කියලා අපි දුන්නා. කී දෙනෙක් දුන්න කියලා හිතනවද? 225. 10 දෙනයි. තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරේ.
මේක හැම මන්ත්‍රීවරයෙක්ගෙම ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනේ ඉල්ලුවා ඔබ ජූනි 30 ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශය මහජනතාව දැනගත යුතුයි ඒක ප්‍රසිද්ධියටපත් කරන්න. මේ මාත් සමගේ ඉදිරිපත් කරපු දස මන්ත්‍රීවරුන් දස දෙනාටම ගෞරව හිමිතුන මම නම් කියන්නම්. සුමන්තිරන් මන්ත්‍රීතුමා, රංජන් රාමනායක මන්ත්‍රීතුමා, හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා, ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, විමලනාත් දිසානායක මන්ත්‍රීතුමා, විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා, තාරක බාලසිරි මන්ත්‍රීතුමා මුලින්ම මේක දීලා තියෙන එක නිසි ගෞරවය දෙන්න ඕන. විමලනාත් දිසානායක මන්ත්‍රීතුමා එළම කිව්වබතුම ඒක කරේ. අකිවත්. ඊළඟට මම දාව මේ අලි සහිර් මවුලාන මන්ත්‍රීතුමා. මෙතන මම නම දෙන්නේ කිව්වේ 10 දෙනෙක් කියලා. ඔව්. සමා වෙන්න ඕන මට නමක් අමතකුණා නම් රංජන් රමනායක මහත්මයා කිව්වනේ. කිව්වා. ඔය 10 දෙනා තමයි මේ මන්ත්‍රීවරු හැටියට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන්නේ. මම කියන්නේ මන්ත්‍රීවරු 225 ගේම අපි දැනගන්න ඕන රටේ ජනතාව. එහෙම වුණොත් කිසි කෙනෙකුට කියන්න බැරි වෙන්නේ නැහැ මගේ 2015 මෙහෙම තිබුණේ නමුත් දැන් මෙහෙම තිබුණා කියලා කියන්න ඕනේ නැහනේ. ඔව්. හැමෝට ප්‍රසිද්ධිය තියෙනවා ඕනගෙන බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වටපිටාව සමාජ වටපිටා නිර්මාණය වුණොත් රටේ මම කියන අර සොයන් විනය ඇති වුණොත් ඒක රාජ්‍ය සේවකයන් විතරක් නෙමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරලෙවන ඡන්දදායකයටත් ඇති වුණා. තමයි මේ රට හැදෙන්නේ. ඉතින් අර මහත්මයාව ප්‍රශ්නෙට උත්තර දීවිද මම මේ වටෙන් ඇවිල්ලා තෙන්ට එන්නේ. ඒතර මේ ලක්ෂ ගන්නක් ඉන්න මම ඉන්ද්‍රජාක්ෂ මහත්මයාගේ කටින් කියනවා අපි මෙච්චර රැකියා දුන්නා කියලා. දැන් අපිට දෙන චෝදනාවත් ඒකනේ අපේ පාක්ෂිකව අපි අවුරුදු 20ක් බලන් හිටිය අපි රැකියා දෙන්නේ නැහැ කියලා. මම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අගය කරන දෙයක් එතුමා කියන කාරණයක් තමයි අනවශ්‍ය විදිහට රැකියා දීලා මේ ආර්ථිකය වටන්න බෑ අපිට. ඔව්. අපි මේ ඇත්ත ජනතාවට කියන්න ඕන. ඒ නිසා ඇත්තටම දැන් මිලියන 1.5ක් විතර ඉන්නවා මිලියන 22ක ජනතාවට මිලියන 1.5ක් රජ්‍ය සේවකයෝ ඉන්නවා. මේක ගත්තොත් ලෝකයේ ඉන්න රජ්‍ය සේවකයන්ගේ ප්‍රතිශතයත් එක්ක අපි ඉන්නේ ඉතාමත් වැඩි. ඒ නිසා අවශ්‍ය වෙන්නේ රාජ්‍ය කළමනාකාරීත්වය රාජ්‍ය සේවයේ අර කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕන ඵලදායීතාවය වැඩි කරගන්නේ කොහොමද කියන දේවල් රටට අවශ්‍යයි. ඒ නිසා මට නම් තියෙන ප්‍රශ්නය මේක කොහොමද රජයේ සේවකයන්ට පහදලා දෙන්නේ? ඔව්. හැමතිස්සෙම තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ ගොඩක් දෙනා. ඒ අතර ඉන්නවා ඇත්තටම මේ රජයේ සේවයේ දැන් උදාහරණයකට මංගාව තියෙන මේ දත්ත දැන් අපේ කස්ටම් එකේ දත්ත සමය අර දැනට රජයේ තියෙන සේලම ආදායම එකතු කිරීමේ දත්ත ටික අපි ගන්න නිසා මට හරි සන්තෝෂයටපත් වුණා. ඒ වෙලාවේ මේ මහේෂ් දැන් ඔය අපේ කාරක සභාව වලට එනකොට තමයි නිලධාරීන් ස්වේච්ඡාවෙන් අපිට ඇවිල්ලා කියනවා සර්ලා ඔහොම වැඩ කරනවා නම් අපි උදව් කරනවා. එහෙම දෙන්නෙත් තුන් දෙනෙක් එන එක කොච්චර සතුටක්ද? ඒගොල්ලෝ දෙන ඔක්කොම දත්ත සහ ඔක්කොම අදාළ ඔක්කොම දේවල් තියෙන මෙන්න ඇත්ත දත්ත. එතකොට අපිට ඇවිල්ලා පෙන්වන දත්ත නෙමෙයි ඇත්ත දත්ත. එතකොට මේ දත්ත සෙල්ලම නිසා වෙන හානිය රටට. එතකොට මේ රජයේ සේවකයින්ට මේක හරියට කියලා දෙන තමන්ගේ රට ගැන හිතන තැනට වෙනස් කරගන්න හම්බුනොත් ඔබ දන්නවද දේශයාදම් දෙපාර්තමේන්තුවේ ෆයිල් 1000කින් තමයි 94% ප්‍රමාණයක් ආදායම එන්නේ. ෆයිල් 1000කින්. හැබැයි ඒ ෆයිල් 1000ත් හරියට මොනිටර් කරලා හරියට මේක බැලුවොත් ආදායම හරියට ලැබෙනවද කියලා දැනට සමස්ත අපේ ආදායම ට්‍රිලියන 2ක් විතර වෙනවා. ඔව්. මේක අපිට ට්‍රිලියන 3ක් කරන්න පුළුවන්. ඒ ෆයිල් 1000 හරියට කල්පනා කරන එක කස්ටම් එකට අවශ්‍ය සිංගල් වින්ඩෝ කියලා අපි ලෝකයේ අනිත් රටවල් වල ක්‍රියාත්මක වෙන සිස්ටම් එක හඳුනා දෙන එක ඊළඟට දේශාදන් දෙපාර්තමේන්තුවයි ප්‍රධාන ආයතන තුන හැටියට ගත්තොත් එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක දේශීය ආදායම් කස්ටම් සුරාබදු. ඒතර මේ ආයතන තුනෙන් ප්‍රධාන ආදායම් එන්නේ.
මේ ආයතන තුන එක හරි විදිහකට ඉන්ටග්‍රේට් මේක කියපු ගමන් කියයි ඔන්න දැන් හදනවා මේක ප්‍රතිහිසගත කරලා මේක තුන එකක් ඒක නෙමෙයි මේ ජනතාවට කියන්නේ මේ දෙහිතානිද්ද ජන ඔන්න පටන් ගන්නේ නිලධාරීන් කියපු දෙන කියලා ඔන්න අන්න ආශුමාර සිංහ ඇවිල්ලා ITN එකට ඇවිල්ලා කිව්වා ඔන්න ප්ලෑන් කරනවා මේ ආයතන තුන ප්‍රතිවිපනේ ඒක නෙමෙයි මං කියන්නේ මේ දත්ත එක තැනක නිර්මාණශීලී සොයා බලන තැනක් data mining කරන තැනක් අවශ්‍ය රටට. ඒක මුදල් අමාත්‍යාංශයේද නැත්නම් ආර්ථික ප්‍රතිපත්ති දෙපා අමාත්‍යාංශයේද කොහෙද කියන තැන අපිට decide කරගන්න පුළුවන්. එතකොට ඒක link වෙන්න ඕන අර මං කියන biometrics database එකත් එක්ක. දැන් අපි තේරීම් කාරක සභාවෙ මම ප්‍රශ්න කරා එකක් මේ රටට ආපු පුපුරන ද්‍රව්‍ය ලැබ ආපු එක ගැන data නැහැ අපි ගාව හරියටම. HS code එක හරහා කොච්චර ඇවිල්ලා තියෙනවද මේ රටට කියන එක අපිට එක පාට් වෙන සිස්ටම් එකක් නැහැ. ඒක ඉල්ලුවොත් සතියක් විතර යන ඕක හොයලා අපිට ගන්න. එහෙම වෙන්න බෑනේ. ඒකත් නිවැරදි වෙන්නට බැරි වෙනවා. නිවැරදි වෙන්න බැරි වෙනවා. ඒ නිසා හරියටම එන ඒ සියලු දේවල් උදාහරණයකට මේ මේ මෙවැනි ආරක්ෂක පද්ධතියක් හැදුවොත් එක ගෙදරක මෙච්චර වතුර පාවිච්චි කරන්නේ නැයි කියලා බැලුවොත් වෝටර් බෝඩ් එක හරහා ඒකත් එනවා. ඇයි විදුලි බලය මෙච්චර පාවිච්චි කරන්නේ කියලා හැදුවොත් ඒකත් එනවා. මෙච්චර ට්‍රාන්සැක්ෂන් වෙලා තියෙන්නේ කොහොමද කියලා හැදුවොත් ඒකත් එනවා. මං කියන්නේ මෙන්න මේ සියල්ල එක තැනකින් වෙන විදිහට අපිට මේ සිස්ටම් එක ඉන්ටග්‍රේට් කරගත්තොත් ආදායම් වැඩි කරගන්න පුළුවන් ජාතික ආරක්ෂාව ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අපේ රටට විදේශිකයෝ එන එක වැඩි වෙනවා මොකද ආරක්ෂක පද්ධතියෙන් තියෙනවා බයක් නැහැ මෙහෙට එන්න බෝඩර් කන්ට්‍රෝල් වලදී උදාහරණ අපේ පාස්පෝර්ට් එක බයෝමෙට්‍රික්ස් පාස්පෝර්ට් එකක් වුණොත් ලෝකේ අපිට මීට වඩා රටවල් වල වීසා ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා ඔර පාස්පෝර්ට් නැහැ එතකොට අපි අපේ එක තියෙන ඔබ දන්නවනේ මේ රටේ කොච්චර පැහැදිලි අර එක ජාතික හැඳුනුම්පත් අංකයක් තිබුණා 2 2 2 2 2 2 2 2 2 බිඳුවකටත් තිබ්බා ඔ 2 2 2 2 2 ගොඩක් තිබුණා ඔව් රටේ ප්‍රධාන පුද්ගලයෙක්ගේ බිරිඳ එතකොට එවැනි කිසි දෙයක් කරගන්න බැරි වෙනවා මම දකින්නේ පසුගිය අවුරුදු 10ක 15 කාලය තුල ඒ කිසි දෙයක් කරන්න දුන්නේ නැහැ මේ ආරක්ෂක පද්ධතියින් හදන්න දුන්නේ නැහැ මේව හැදුවොත් හොරකම් කරන්න බැරි වෙනවා හරියට වැඩ කරන්න වෙනවා ප්‍රශ්න වල විසඳුම් එනවා සිදුරු ටික වැහෙනවානේ සහ ප්‍රශ්න නැති වුණාමත් ප්‍රශ්නයක් නේ ප්‍රශ්නයක් නේ දේශපාලඥයන්ට ඒ නිසා ඒක තමයි කළ යුත්තේ ඉදිරි කාලයේදී මම විශ්වාස කරන ඉදුණු අවුරුදු 3 4 5 නැවත අපිට මේ කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න අපිට ඒක කරන්න පුළුවන් මන්ත්‍රීතුමන් අත්‍තරම් පැහැදිලි කරේ මේ නව ජාතික ආරක්ෂාව නැත්තම් අලුත් රටක් නිර්මාණය කිරීමේදී අපි හැමදාම අලුත් 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 කියනකට වැඩිය අලුත් දෙයක් කොහොමද කරන්නේ කියන කාරණේ විශේෂයෙන් එතුමා දැඩිව විශ්වාස කරන මේ බයෝමෙට්‍රික්ස් වගේ සංකල්පය වගේ මේ ඩේටා මයිනින් වගේ සංකල්ප මම හිතන්නේ ජාතියක් වශයෙන් අපි මේවා පිළිබඳව මීට වඩා අවබෝධයෙන් සිතා බලන්නට කාලය ලැබ තිබෙනවා තවත් දුරකථන ඇමතුමකට මම අවස්ථාව ලබා දෙන්නට කැමති අයිබෝවන් 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 එතුමා කොහෙන්ද මම නීගමුවෙන් ප්‍රසංග කියලා කෙනෙක් කතා කරන්නේ ප්‍රසංග මහත්මයා කතා කරන්න आशुमार सिंह मंत्री प्रश्न अत्र विशाल वशे मेरा विनाश वेला मुखत आंड पालने अभय मंगिता मेघोल वरदी විශාල ඒ කියන්නේ දැන් අපි අපි දැන් මේ මේ යහපාලන ආණ්ඩුව ආපු හැටියෙම රාජ්‍ය ආයතනවල හිටපු මිනිසුන්ට අර අර ඉස්සර කාලේ වගේ ගහලා ඒ මිනිසුන්ම අයින් කරලා එහෙම කරන්න ගියේ නැහැ. ඒගොල්ලන්ට එහෙම වැඩ කරා යන්න ගියා. හැබැයි මේගොල්ලන්ට තේරිච්ච නැති එක කාරණාවක් තමයි පහුගිය වසර 10ක් ඊට එහා පොඩ්ඩක් ගත්තාම ඒ පාලනය කරපු විශේෂ රාජපක්ෂ ආණ්ඩුව විසින් මේකට මේ හැම රාජ්‍ය ආයතනයකටම අසීමිත ලෙස සේවකයෝ දාලා තිබ්බා. හැම රාජ්‍ය පොලිසිය ගත්තත් ඒ කාලේ සාමාන්‍යයෙන් මේ මේ සාමාන්‍යයෙන් කොස්තාපල් ගිය කෙනෙක් මේ මේ කාලෙ වෙද්දි SI කෙනෙක් වෙලා තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි ඔය පහුගිය කාලේ මේ මේ පොලිස් කමිෂන් එකට දැම්මා මේ ලේකම් කෙනෙක්. ඒ මහත්තයත් ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඔය දැන් ඔන්න මං හිතන්නේ ඔය ඇවන්ගාඩ් වගේ සීන් එකට යාවත් මං හිතන්නේ චෝදනා ලැබලා තියෙනවා. ඉතින් හැබැයි මම කියන්නේ එකම දේ මේ මහත්තුරු විශේෂයෙන් අශුමාර සිංහ සහ මේ මේ ආණ්ඩුවේ ඉන්න අය විශාල වශයෙන් මේවා රිෆෝම් කරන්න උත්සාහ කරා. අපි දන්නවා මොකද පුළු වෙලා තිබ්බ ආයතන ටිකක් තමයි මේගොල්ලන් මේක රිෆෝම් කරන්න ගියේ. හැබැයි මේගොල්ලන්ට අමතක වෙච්ච කාරණාවක් තමයි අර රාජපක්ෂලාගේ හොල්මන් ටික තාම මේ ආයතන වල වැඩ කරනවා. පහුගිය කාලේ රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න බෑ. ඒ ආයතන උදාහරණ මේ ආණ්ඩුව විශේෂයෙන් සං ඉන්දියාව ගැන කතා කරා. කතා කරන්න බෑ. කතා කරන්න ඒ වගේ දේවල් වැඩ කරන්න ගියාම ඒ ඒ ඒ රාජ්‍ය ආයතන වල ඉන්න රාජ්‍ය නිලධාරීන් මේවා විනාශ කරා. හොඳම උදාහරණ මෑතක උදාහරණ
පාස්කු ප්‍රහාරයෙන් පසුව රාජ්‍ය කියනවා ආණ්ඩුව කියනවා විශේෂයෙන් රාජ්‍ය සේවයට එන්න කියලා. කවුද ආවේ? හොඳ ඔබේ ප්‍රශ්නය යොමු කරන්න ඔබතුමා සෑහෙන අධ්‍යයනයක නිරතුරු පුද්ගලෙක් කියලා අපිට වැටහෙනවා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ මේ ආයතනවල පරණ හොල්මන් ටික තාම තියෙනවා. මේ ඒ නිසා විශේෂයෙන් ඒ ටික මම අයින් කරන්න කියන එක නෙමෙයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී එහෙම්ම තියෙද්දි මොකක් හරි විකල්පයක් යෝජනා කරන්න නැතුව හිටියොත් මේ මන්ත්‍රීතුමාලා කොච්චර දේවල් ගෙනල්ලා මොන විදි ක්‍රමවල හැදුවත් අර පරණ හොල්මන් ටික ඒවයේ තියෙනවා. ඒවට යම් විසඳුමක් දෙන්නේ නැතුව මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මොකක් හරි යම් විසඳුමක් දෙන්නේ නැතුව මොන ක්‍රමවේද ඇප්ලයි කරන්න හැදුවත් මේකට මේ මේගොල්ලන් විශේෂයෙන් බාධා කරනවා මේ ඉන්න පරණ හොල්මන් ටික. ස්තුති ඔබතුමාට අපි කතා කරමු තැනක් ගැන කතා කරන්න. මම හිතන්නේ එතුමාගේ ප්‍රශ්නෙට හරි උත්තරයක් මං ගා දෙන මගේ යෝජනාත් කරා සමහර තැන්වල සමහරලාට hina වුණා. මම දෙමනේ හිතන්නේ ජනතාවට මේ කාර්යය කොච්චර වැදගත් වෙනවද කියන කාරණේ. ඔය කියන කට්ටිය අඳුරගෙන අපි අඳුරගෙන තියෙනවා. ඔය කියන කට්ටියට ඔය අපි ගෙවන පඩිය තියෙනවනේ. ඔය පඩිය ඔහොමම ගෙවලා. gedare ඉන්න කියන්නේ. ඒක ලාභයි අපේ රට හදන්න ඊට වඩා හොඳට පුළුවන්. මොකද ඔය කට්ටිය ඉඳගෙන තමයි මේ ප්‍රශ්න හදන්නේ මේ කලමනාකරණ සියලුම තැන්වල මේ නොකර ඉන්න වැඩ ටික කරන්න ඕගොල්ලෝ. ඉතින් ඔය හොඳම එකක් තමයි හරි අපි අයින් කරන්නෙත් නැහැ ඔබට ඔබ සීල් දෙනාම ගෙදර ඉන්න මේ ඉතුරු ටික අරගෙන අපි වැඩ කරන්න කියලා. එහෙම කරගන්න පුළුවන්කමක් හැදුනොත් ඉතාම ලේසි උත්තරේ ඕක. නමුත් මේක මේ සමහර දිනකදී hina වෙනවා මෙහෙම කිව්වහම නමුත් සමහර රටවල මේක අත්දැකලා තියෙනවා. ක්‍රියාත්මක කරපු රටවල් තියෙනවා. ඒ කියන්නේ එවැනි නිලධාරීන් නැහුනාම ඒගොල්ලන්ට කියනවා හරි ඔයගොල්ලන්ට අපි මේ පඩියක් ගෙවනවා ඔයගොල්ලෝ මේ ටික්කලකට වෙන තැනකට මාරු කරලා හෝ රාජකාරියක් නොදී වෙනම් පැත්තකින් තියලා තියෙනවා. එහෙම නිලධාරීන් හම්බුනම කරන උදාහරණ තියෙනවා ලෝකේ. එතකොට ඒ මං හිතන්නේ ඇත්තට මේක කරන්න පුළුවන් නම් රටටත් හොඳයි රජයටත් ලාභයි. නැත්තම් වෙන්නේ මේ උපක්‍රමශීලීව මම කල්පනා කරන එක දෙයක්. මේ යම් යම් තැන්වල තියෙන මාපියා එකත් එක්ක සටන් කරන්නම් දැනුමත් භාවයක් ඇති දේශපාලඥයෝ ඇමතිවරු ඇමතිවරයෙක් වුණාම අමාත්‍යංශය කරන්න හැකියාව තියෙන්න ඕන. ඒ ශක්තිදායක නිලධාරී ඒ අමාත්‍යංශය සිටින ශක්තිය තියෙන්න ඕන. ඒ පර්සනලිටි එක තියෙන්න ඕන. එහෙම අය තෝරා ගත යුතු වෙනවා. එතකොට මේ තෝරා ගැනීම තුළ අපේ ආණ්ඩුවේ දුර්වලතා තියෙනවා මම විචනය කරනවා ඇතුළෙත්. මොකද මේ දක්ෂ තරුණියෝ ඉන්නකොට එදා ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියා කියන යමක්කමක් ඒ කාලේ තේරුණ නමුත් දැන් තේරෙන්නේ නැති සමහර මිතුරු ඉන්නවනේ මේ රටේ. පැහැදිලි. ඒ කියන්නේ මේ නිසි ගෞරවයෙන් මම එතුමාලාද කියන්නේ එතුමාලා දැන් ඇත්තටම පෙන්ෂන් ගන්න ඕන කාලේ. ඔව්. ඒ කියන්නේ හැබැයි ඒ වගේම ඒ පරිණතභාවය හරහා වැඩ කරන මිතුරුත් ඉන්නවා. ඒ නිසි ගෞරවයත් එතුමාලටත් දෙන්න ඕන. එතුමාලා සමහරලාට දක්ෂයි වර්තමානයේ ඉන්න අවුරුදු 50ක් විතර නැත්තම් තරුණයෝ කියලා හිතන් ඉන්න වැඩ කරන්න පුළුවන් කියලා හිතන මට අගමැතිකමක් දරන්න පුළුවන් කියලා නැත්තම් තර්ක කරන සමහර ඇමතිවරු ඉන්න අපේ හිතන් ඉන්නවා මම ඊළඟ ආණ්ඩුවේ අගමැති කියලා. ඉතින් ඒ වගේ අය දිහා බැලුවාම අර පරිණතභාවයේ ඉන්න දක්ෂත් එක්ක තමයි ඒගොල්ලෝ එතනින් තියන්නත් බෑ. ඒක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ නිසා හරිම පුද්ගලයා තෝරා ගැනීමේ වගකීම තියෙන්නේ කාටද මහේෂ් මේ රටේ? ජනතාවට. ජනතාවට ඡන්දදායකයාට. දැන් මම ඔබ අර අහන්න ඕන එක ප්‍රශ්නයක් අද පාර්ලිමේන්තුවේ සිද්ධ වුණු සිද්ධියක් මම මතක් කරන්න ඕන. නිමල් ලංස මහත්මයා කතා කරගෙන හරිම කුපිතභාවයෙන් කතා කරගෙන එතුමා කතෝලික ප්‍රජායනුන් කතා කරා අපේ නිසි ගෞරවය විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඒ මියගිය සියලුම පවුල් වලට ඒ අපේ ශෝකයස අපේ ගෞරවය ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් උපරිම හැමදේම කරන අතරේ. නමුත් එතුමා හරිම ක්‍රෝධයෙන් කතා කරලා මේ යක්කු තමුසේ ආදිවාසී සමාජ නේ වචනමය. මම දැක්කයි වීඩියෝ පට කීපයක්. මේ කියපු ටික එහෙම කියන්නේ මම ඉල්ලාස් කරගන්න ඒ වචන කිසිම තැනක සාකච්ඡා කළ යුතු නැති වචන මම කිව්වා. නියෝජ්‍ය කතානායකතුමයි මන්නේ කියලා ඉල්ලුවා මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා ඔබතුමා මේ හැන්සාඩ් වර්තා මේක අයින් කරන්න කියලා. එතුමා මට කියපු දේ දන්නවද? මම දැන් මං ප්‍රිවිලේජ් මැට එකක් හැරෙන මං එක රේස් කරනවා. එතුමා කිව්වේ මේ දේවල් මට දැක්කහම මට දැන් හිතෙනවා ආශු මාරසිංහත් මරාගෙන මැරිලා බෝම්බයක් බැඳලා මම මරාගෙන මැරෙන්න. දැන් කුපිත වෙලා දැන් කටයුතු කරනකොට මං කිව්වේ ඒකයි මං කල්පනා කරේ මෙතුමා මොනා හරි මේ නුසුදුසු දෙයක් බීලාද ඇවිල්ලාද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා. මං එහෙමම කිව්වා.
ඇයි මෙවැනි තත්ත්වයකට පාර්ලිමේන්තුව පත් වෙන්නේ මගේ කතාවෙන් මම ඊට පස්සේ මගේ කතාවෙද කිව්වා මෙවැනි മന്ത്രിවරු නම් එවන්න එපා මේ පාර්ලිමේන්තුවට නැවත ඇයි මහජනතාව මේ කුණු රසයටම ආසා මට දෙන්න මහේෂ් උත්තරයක් ඇයි ඔබ ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ සමහර ඇයි මේ 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 മന്ത്രിවරු මෙතෙන්ට එවලා තින්නේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද ඔබට මාත් එක්ක රණ්ඩුවේ මේ වහුවා മന്ത്രിවරු කැත දැත්ත කියන්න එපා මම මං බලාපොරොත්තු වෙන්නේ නැහැ පුද්ගලයෙක් හැටියට මේ දිගටම පාර්ලිමේන්තුවේ මේ කල්ලාගෙන ඉන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ මම හැසිරෙන ආකාරය දැකලා මං ඊළඟ සැරේ ඡන්දෙට ගියාම മന്ത്രി මහජනතා ප්‍රතික්ෂේප කරනවා නම් ඒකත් මට කරන් දෙන්නේ නැහනේ ඒක ඒක මං ඒක ඒ උත්තරේ ගන්න බෑ මං ඔක නෙත්ත කතාව නමුත් හරි කලකිරීමක් තියෙනවා ඔබ දන්නවා ආංශික අධීක්ෂණ කාර්ක සභාවල මම අධ්‍යාපනය හා මානව සම්පත් සංගත ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපතිවරයා කාර්ක සභා 16ක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඝනපූර්ණේ නම් 20ක් ඕන කාර්ක සභාව ඝනපූර්ණේට 3 දෙනෙක් ඕන අපිට හොයාගන්න කාර්ක සභාවක සමාජික 20ක් ඉන්නවා ඔබ දන්නවද අපිට ඝනපූර්ණේ 3 දෙනෙක් හොයාගන්න හරි අමාරුයිනේ එතකොට අපි සාකච්ඡා කරන්න රටට වැදගත්ම පොලිසීස් රට වැදගත්ම අවශ්‍ය නීති මේ ටික කරගන්න අපිට ක්‍රමයක් නැහැ. ඉතින් නැවත නැවතත් මේ මාතෘකාව දවසක් තුනක් කතා කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ සුසු മന്ത്രിවරු කවුද? අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්නවා ඔය ජනතාව කුණ්ඩරසෙට කැමති කියන මාතෘකාවේදී මම හැමදාම කියන දෙයක් මන්ත්‍රීතුමනි දැන් බොහෝ වෙලාවට මේ වැඩසටහන කරනකොට මගෙන් අහන දෙයක් තමයි ඇයි එන පුද්ගලයෙක්ව පැටලෙන්නේ නැත්තේ කියලා. අවාසනාවකට මේ රටේ මාධ්‍යකුත් සංස්කෘතියක් ඇති වෙලා තිබෙනවා. නිවේදකයා ඉලිප්පිලා එන පුද්ගලයාගෙන් අවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැතුව කා කොටාගෙන ජනතාවට කුණු රසයක් දෙන මාධ්‍යයක් වාසනාවකට අපිට තාම ඒ තැනට අපි වැටිලා නැහැ. ඒ කාර්යය මතක් කරන ගමන් දැන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. සංවිධිත සංකල්ප සංග්‍රහය සංවාදයේ අද අපත් සමග සම්බන්ධ වෙ සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාර්සිංහ මහතා අනතව නිහංගෝ අනුසකතක දෙකමස් දෙකමස් වතශිවා ඉරිබර්ෂකෙන් කරන රතේමස් තමකත් දෙක තියෙනවා ආ සෝදේශක ඒ කියන්නේ මට ජපන් භාෂාව කතා කරන්න පුළුවන්ද මම ඔබ කියනවා ඔබ ජපන් භාෂාව ඉගෙන ගත්තා මෙතුමාට ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන් පුද්ගලෙක් මේ ජපන් භාෂාව කතා කිරීම මං හිතන්නේ රටට හොඳට හිටියා මොකද එක්තරා වකවානුවක එක අවස්ථාවක භාෂා පරිවර්තකෙක් වීම තුල ඔහුට සිතිලා තිබෙනවා වැඩසටහනේ මුලදී කිව්වා එදා මට හිතුණා මහේෂ් භාෂා පරිවර්තනයේ නෙමෙයි රට පරිවර්තනය කරන්නට මම උර දෙන්නට ඕනි කියලා හොඳයි දැන් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය දිහා බලනකොට මන්ත්‍රීතුමනි මෑත කාලයේ සිදුණු අවාසනාවන්තම සිදුවීම තමයි පසුගිය ඔක්තෝබර් 26 සිදුවීම. මම විශ්වාස කරනවා මේ ඔක්තෝබර් 26 සිදුවීම තුළ රටේ ආර්ථිකය සමාජය සංස්කෘතිය පවා සහ යහපාලන රජයේ නිර්මාණයක ප්‍රජාතන්ත්‍රවාදයේ පවා අභියෝගයට ලක් වුණා. මේ වෙනුවට අපි ජනාධිපතිවරණයකට පිවිසෙමින් පවතින මුළු රටම මේ ඔක්තෝබර් 26 සිදුවීම මේ වෙනුවට මම අර කියපු ප්‍රධාන ශේෂ්ත්‍ර කීපයකට කොපමණ දුරට බලපාලා තිබෙනවද? ඒ සිදුවීම රජය අඩපණ කිරීමටත් හේතුවක් වෙලා තිබෙනවා නේද? පැහැදිලිව මහේෂ් දැන් මේ රටේ සිදුවිච්ච මං අත්දැකීම් තියෙන මට අත්දැකීම් දේශපාලන අත්දැකීම් තියෙන මගේ ජීවිත කාලේ සිදුවිච්ච ඉතාමත් අකාරුණික අසාධාරණ අයුක්ති සහගත නීතිය වලපල්ලට දැම්ම සිදුවීම තමයි මේ ඔක්තෝබර් 26 වෙනිදා සිදුවිච්ච ඒ ඒකට කියන්නේ සමහර වෙලාවට වචන සුදුසු නැති වචන එන්න පුළුවන් ඉඳ මට හැඟීම් බර වෙනවා. එවැනි සිදුවීමක් මේ ලෝකයේත් අපි දැකලා තිබුණේ නැහැ. හේතුව ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා හොරපාරේ ආණ්ඩුවක් හැදුවා. මේ ආණ්ඩුව හැදුවා විතරක් නෙමෙයි මේ දින 52 කාලේ විවිධ තීරණ අරන් තිබුණා. අපි තාමත් ඒ ගැන අපි පරීක්ෂණ කරන්න කියලා ඉල්ලලා කරගෙන යනවා සමහර ගත්ත තීරණ තිබුණා මුදල මාත්‍යංශය ඇතුලේ සමහර ගත්ත තීරණ සමහර පත් කිරීම් මේ සියල්ල නීති විරෝධී ඒ වගේම මේ දින 52ක සිද්ධිය නිසා රටේ ආර්ථිකයකට බලපෑ විතරක් නෙවෙයි මහේෂේ රටේ ආරක්ෂාවටත් බලපෑවනේ ඒ දින 52 න් පස්සේ නීති හාසාමය සම්පූර්ණයෙන් නැවත ජනාධිපතිවරයා තමන් ගාව තියාගන්නවනේ නීති හාසාමය තුමාට ඒක තියාගන්න බෑනේ
එතුමාට ව්‍යවස්ථානුකූලව තියෙන අමාත්‍යාංශ දෙකයි ආරක්ෂක අමාත්‍යාංශයයි මහවැලි හා පරිසර අමාත්‍යාංශ මේ දෙක තමයි නිත්‍යානුකූලව තියෙන්නේ. එතකොට එතුමා ජනාධිපතිවරයා පැහැදිලිව ව්‍යවස්ථා උල්ලංඝනය කරලා එතුමාට මම ඉතාමත් ගෞරව කරනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ සාධිකරණයට මේ රටේ තියෙන මේ අධිකරණ පද්ධතිය අපේ නීතිඥ මහත්වරු අපේ නීති ශාස්ත්‍රයේ ඉන්න උගත් විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මහත්වරු මේ සියලු දෙනාගේ දක්ෂ නිර්මාණශීලී හැකියාවන් මේ තමන් කරන කාර්යයේ තියෙන දක්ෂතාවය නිසා මේ රටේ නීතිපති ඇතුළු සියලු දෙනාගේ මේ එවකට හිටිය මේ සියලු දෙනාම ක්‍රියාකරපු ක්‍රියාකලාපයන් නිසා ඒ අවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අපිට තීන්දුව ලැබුණානේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණානේ. පැහැදිලිවද? එතන ඒ ඒ ඒ නිසි ගෞරවය මේ රටේ නීති ආරක්ෂා වුණා කියන එක අපි දැක්කා. අපි දකින්නවනේ අර නීතියේ දෙවඟන. හැබැයි මම ඊයේ පෙරේද දැක්කා ඉතාමත් කනගාටුදායක සිද්ධියක් නීතියේ දෙවඟන ඩාන්සයක් කරනවා. නර්තනයක් නර්තනයක්. එතකොට මේ රටේ ඉදිරියට යන්නේ නැවත නීතියේ දෙවඟන නටෝලද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට පැන නගින්නේ. ඒ නිසා ඔක්තෝබර් 26 ඒගොල්ලෝ බැලුවේ නීතියේ දෙවඟන නටෝල කරගන්න පුළුවන්ද කියලා මේ. බැරි වුණා. ඒ සිදුවෙච්ච සිද්ධි දාමය හරහා මම දකිනවා රට අවුරුදු මේ මාස දින 52 කාලය තුර රට අවුරුදු 5ක අතර පස්සට ගියා. ඒ කරගන්න තියෙන වැඩසටහන් ඔක්කොම බලන්නකෝ. අපි අදටත් අපි උත්සාහ කරන්නේ ඒ වුණ සිද්ධීන් වෙනුවෙන් වෙන සිද්ධි ගැන කතා කරන්නේ. අපි කතා කරන සරල උදාහරණ මන්ත්‍රීතුමනි බජට් එක තියාගන්න බැරි වුණා. එතකොට රටට වැඩ කරන්න තිබෙන්නේ අවුරුද්දෙන් භාගයක් විතර විනාශ වුණානේ. එතකොට ඊළඟ අවුරුද්දක් දැන් විනාශ වෙලා තියෙනවනේ. ඉතින් මේක මම හිතන්නේ මේ රටේ ඔක්තෝබර් 26 මේ අවුරුද්දේ මේක නැවත අපි සාකච්ඡා කරන්න ඕන. මම හිතන්නේ මේ වැරදුණු මේ විවස්ථා විරෝධී කුමන්ත්‍රණය ගැන නැවත මේ රටේ සිදු නොවෙන්න කළ යුතු දේවල් තියෙනවා. ඒ නිසා තමයි මහේෂ් මගේ දේශපාලනය පටන් ගත් දවස ඉඳන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරවල ඉන්න දවස ඉඳන් 93 වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉඳන් ඉන්න කයි ඉඳන් විරුද්ධ වුණ දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය. එදා විරුද්ධ වීම අදත් තියෙනවා. මේ පක්ෂයටත් මම කියලා තියෙනවා අපේ පක්ෂයේත් අපේ සමුලෙත් අපි කිව්වා එකඟුණානේ අපේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයි. ඔබතුමා හොඳට මාව ගේනවා. කතාවක් කරනවා මේ 20 වෙනි සංශෝධනය ක්‍රමවත් විදිහට පාර්ලිමේන්තුවට ගෙන අත්‍යවම විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ජවිපේ ඔහු පුද්ගලික යෝජනාවක් විදිහට මේක ඉදිරිපත් කළා තිබෙනවා. 20 ගණන්ල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවිද කියන කාරණේ මම හිතන්නේ එතෙන්දී කාටත් එකට බෑ කියන්න එපා කියන්න හැකියාවක් ලැබෙන්නේ. මොකද හැමෝම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධතාවය දැන් පළ කරලා තිබෙනවා. සමහරට එක්කෙනෙක් දෙන්නෙක් එහි රසය තියෙන කෙනෙක් ඒකට කැමති වෙන්න පුළුවන්. අපිට ඇත්ත කියන්න 20 ගණන්ල ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එක කැන්සල් කරයිද නැති කරයිද? මට කරන්න පුළුවන් නම් මට ඒක යෝජනා කරන්න මට ඒ ශක්තිය දෙනවා. මම කරනවා. මම ඒ සඳහා පෙනී සිටිනවා. මම පාර්ලිමේන්තුවෙත් කතා කරනවා. යෝජනා කරනවා. මේ රටේ සියලුම පක්ෂ නායක එකතු වෙනවා නම් කරන්න ඕන අවශ්‍යම දේ 3-2 අපිට ඕනනේ විධායකයා අවශ්‍ය කරන්නේ. මේ වෙලාවේ හරි ගෙනල්ලා කරන්න පුළුවන් මේ රට කරන්න පුළුවන් හොඳම දේ. දැන් සැප්තැම්බර් 20ට කලින් වෙයි පුළුවන් ද කරන්න? ඇයි ලබන සතිය උනත් ගේන්න පුළුවන් නම් 3-2 කැමති නම් ගෙනල්ලා ඉවර කරන්න පුළුවන් නෝ. ජනමත විචාරණයක් තියන්න පුළුවන්නේ. 3-2 ගන්නවා නම් ජනමත විචාරණය කියන්නේ 50% එක ඡන්දයක් නෝනේ. ඒක ගන්න පුළුවන්නේ ජනතාවට තීරුම් කරනවා නම් දේශපාලඥයෝ 3-2 එකතුලා මේකට ජනමත විචාරණය අනුමත කළ දෙන්න කියලා දැනි වාරයක් ජයග්‍රහණය කරන්න ඕනේ. සරල දෙයක් නේ මහේෂ් ඒක කරගන්න පුළුවන්නේ. ඇයි මේක කරන්නේ නැත්තේ දේශපාලඥයෝ? හේතුව අපේ පක්ෂවල තියෙන මම දන්නා තරුණ සමහර අය ඉන්නවා නෑ. මේ වෙලාව මම සංවාදයට ලක් වෙනකොට මම කියන්නේ විධායක ජනාධිපතිගේ ඔෆිස් එකේ කරන්න ඕන. නෑ නෑ විධායකේ තියෙන්න ඕන. මොකද ඒගොල්ලෝ හිතන් ඉන්නවා විධායකයට යන්න. මම කියන්නේ මේ මනස වෙනස් වෙලා රටට අවශ්‍ය අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවට වකින අගමැතිවරයෙක් ඉන්න. ඒ වගේම මේ රටට හදන්න පුළුවන් නම් ඇමති මණ්ඩලයේ සියලු දෙනාම අගමැතිවරයා හා සමාන බලතල වරප්‍රසාද තියෙන එක සමානයි.
එතන ඇමතිවරයාගේ පාර්ලිමේන්තුවේ නායකයා විතරයි අගමැති. එතකොට එතන විධායක අගමැතිත් නෙමෙයි. ඔය විධායක අගමැති කියලා නැවත දාගන්න අවශ්‍යත් නැහැ. දැන් ජපානයේ සහ ඕන රටක අනිත් දේ දැන් බලන්නක එංගලන්තේ වැඩ කරන්න බැරි නම් අගමැතිවරයා අයිල්ලා අස්සෙනවා. නැත්තම් අයින් කරනවා. අයින් කරනවා. විශ්වාසය නැත්තම්. එවැනි ක්‍රමයක් මේ රටට අවශ්‍යයි. එහෙම වුණොත් ඉදලා එක්කෙනෙකුට මේ රට පාල කන්ට්‍රෝල් කරගෙන සපත්තුවර පාගගෙන කරන්න බැරි වෙන්නේ මහේෂ්. ඒක තමයි මේ රටට අවශ්‍ය. එහෙම වුණොත් හැම දිනාටම සමාන වරප්‍රසාද අයිතිවාසිකම් දීලා ඇමති මණ්ඩලයේ 30 නම් 30ට සීමා කරලා 30 මම ඒ ඇමති මණ්ඩලයේ ඉන්නවා නම් මං මට හිතෙන්නේ මම මේ රටේ අගමැතිවරයා හා සමාන හැකියාවක් මට තියෙනවා. මොකද මට පුළුවන් නම් 30 දෙනාගේ සහ පාර්ලිමේන්තුව 113ක කැමැත්ත මේ රට හදයි කියලා විශ්වාසය දෙනවා මටත් පුළුවන් අර අගමැති පිටුවට යන්න. ඒක තියෙන්න ඕන මේ රටේ. එතකොට සමාන වරප්‍රසාද බලතල දුන්නොත් ඇමති මණ්ඩලයටම කවුරුත් හැදෙන්නේ නැහැ. මං විධායකට යන්න ප්ලෑන් කරන්න ඕන කියන කෙනෙක් හැදෙන්නේ නැහැ. තමන්ගේ භූමිකාව කරන්න සූදානම් වන්නේ එතකොට. තමන්ගේ භූමිකාව හරියට කරන්න. තමන් ඇමතිවරයෙක් හැටියට තමන් කරන්න දේ කරනවා එතකොට. දැන් වෙන්නේ mantri වෙනවා, නියෝජ්‍ය ඇමති වෙනවා, ඇමතිවරයෙක් වෙනවා. ඊට පස්සේ සමහර දෙනා දැන් තමන්ට තියෙන බලතල අයින් කරන්න අපි සමහර දැන් උදාහරණයට අපේ ආණ්ඩු පක්ෂයේ සමහර බල නිලතල තියෙන ඇමතිවරු ඉන්නවා. අපි ඒගොල්ලන්ට කිව්වා ආණ්ඩු පක්ෂයේ නිලයෙන් අයින් වෙලා ඇමති ධූර විතරක් කරන්න. අයින් වෙන්නේ නැහැ නේ කිව්වට. ඒ බල ලෝභයට ඒක ඇල්ලක් තියන් ඉන්නවා. ඒක තව පුද්ගලයකට දීලා තව පුද්ගලයකට අත්දැකීම හදලා දෙන්න කැමති නැහනේ. පුළුවන් තරම් ගොඩ වැඩි කරගන්න. රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්න ගමන්ම ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකකමත් තියාගෙන ඉන්නවා. අපි ඒක අයින් කරලා වෙන කෙනෙකුට දෙන්න කිව්වත් දෙන්නේ නැහැ. ඔව්. මේ හොඳ උදාහරණයක් කියන්නේ. එතකොට ඇයි එවැනි රට ගැන රටේ අනාගතය ගැන කතා කරන මේ රටේ ඉදිරිය ගැන හිතලා චණ්ඩින් විදිහට හැසිරෙන ඇමතිවරු තමන් ගැන කතා කරන සමහරලාට අපි හොයලා බැලුවාම තමන්ගේ ආසනේ තමන්ගේ දිස්ත්‍රික්කයට අපි දන්නෙත් නෑ 1600ක් විතර පත්වීමුත් දීලා මේ රාජ්‍ය සේවය දෙන්න බැරි අස්සේ එහෙමත් ඇමතිවරු මේ ගොඩේ ඉන්නවා. මම කියන්නේ මෙන්න මේ ක්‍රමය මම අර කියන්නේ කුණු රසය කියලා කියන්නේ මේ ක්‍රමය වෙනස් වෙන වටපිටාවක් රටට අවශ්‍යයි. දේශපාලන ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සඳහා පැහැදිලිවම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුමයි. එතෙන්ට මතවාදයක් අවශ්‍යයි රටට. එතකොට ඒ දැන් යම් කෙනෙක් කියන්න පුළුවන් මම මේ නම් මේ දැන් මේ විධායක ජනාධිපතිකමට තරඟ කරන අයට විරුද්ධව කතා කරලා දෙනවා. මම මෙහෙම බොහොම ගෞරවයෙන් කියන්නේ ආචාර කරලා කියන්නේ එහෙම නෙමෙයි මේක හිතන්න අලුතෙන් රට ගැන හිතන්න. එතෙන්ටපත් වෙන්න බලන් ඉන්න කෙනාටත් ඕනනම් පුළුවන් හරි. මම මෙතෙන්ටපත් වුණාම මම අවුරුදු දෙකම අර මාස 6කිනුත් පුළුවන්. මම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලා මම නැවත පහලට බැලලා මං ඇමතිවරයෙක් හරි අගමැතිවරයෙක් හරි වෙන්නම් කියන්නත් පුළුවන් නේ. ඉපත් වෙන කෙනාට. ඔව්. අවංකයිනම්. මම හිතනවාද එහෙමයි නැද්ද මේ රටේ? ඉන්නවා. මොන හැයි කියලා කියන්නේ? යන්නේ එහෙම ඉන්න අයට. ඔබ තුමා හිතන්නේ එහෙම කටිය නැහැ කියලාද? නෑ මට තියෙන ප්‍රශ්නේ එහෙමයි ඉන්නවා හැංගිලා දින්න කියන ප්‍රශ්නේ. හැමතිස්සෙම ඒ අයගේ හඬ යටපත් වෙලාද කියන ප්‍රශ්නේ. එයා ඉදිරියට එන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. හැබැයි රටට අවශ්‍යයි එවැනි පුද්ගලයෝ. මේක සමහරලාට වාද කරන්න වෙයි. පක්ෂ දේශපාලනයෙන් එහාට ගිහිල්ලා වාද කරන්න වෙයි. දැන් අපි අර මාර්තු 12 ව්‍යාපාරය හැදුවනේ. පක්ෂ දේශපාලනයෙන් එන ඒ කරා තමයි අර වත්කම් බැලකම් ප්‍රකාශය ලීට දාන්නේ. දැස ඩෙක්ලරේෂන් 10 දෙනාත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීව 10 දෙනාම එකතු වෙලා නොක් කරන්නේ. මම කියන්නේ ඒ වගේ එතන කිව්වර පිරිසිදු දේශපාලඥ හදන වැඩසටහන ක්ලීන් පොලිටිෂියන්ස් මූවමන්ට් එවකෙම හැම පක්ෂ හැම එකෙම ඉන්න කට්ටිය එකතු වෙලා දැන්වත් අපි හැම පක්ෂවලින් ඉඳලා අපි දැක්ක විධායකයේ තියෙන අකාරුණික භාවය මේක හරි වදයක් නේ මහේෂ්. කොච්චර කරදරයක්ද? කොච්චර හරි අපේ භාෂාවෙන් කියනවා ගේම් ගහලා විනාශ කරන්න හදන හැමතිස්සෙම අලුතෙන් හිතන්නේ ඊළඟට මේ මනුස්සයට මම මොකද කරන්නේ? රටේ නායකයෙක් වුණාට පස්සේ හිතන්නේ දිගට මේකනේ. මෙහෙම රටක් ගියා කිද? මන්දතුමනි ප්‍රේක්ෂකයන්ට අපි අවස්ථාවක් ලබා දෙමු දුරකථන මතුමකට. හොඳයි. කවුද මේ කතා කරන්නේ දැන්?
මම බණ්ඩාරගමින් සමන්ත කියලා කතා කරන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නේ මොකරන්නේ ඉක්මනින් කාල වේලාව සීමිත නිසා? මගේ ප්‍රශ්නේ තමයි මැදිතුමනි, ඔබතුමා දැන් ටීකර කලින් ප්‍රකාශ කරා ජපාන වගේ රටකින් අපිට 100 දශම ගණන් වල පොලියට ණය ලැබුණා. ඒ විදිහට දැන් තියෙන රටේ තියෙන ණය ඒ වගේ රටකට විතැන් කළා රටේ තියෙන පොලි අනුපාතය යම් කිසි ප්‍රමාණයක අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? දැන්ට මොන හරි යෝජනා තියෙනවද? ඒ වගේ දේවල් ටිකක් අපි දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔන්න ප්‍රගතිශීලී ප්‍රේක්ෂකෙක්. හරි හොඳයි. සමන්ත මහත්තයා ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ ගැන. හැබැයි මම දැක්ක අර ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන එක මහත්මයෙකුත් ඔය යෝජනාව කරලා තිබුණා. හැබැයි එතනම මම හිතන්නේ ඒ ගැන උත්සාහ කරලවත් ජපාන රජයත් එක්ක සාකච්ඡා කරලවත් මේ වෙන්නේ නැති කරන්නේ. මම ඒ ගැන විශේෂයෙන් ජනාධිපතිවරයා ජපානට ගියලේ තකමැතිවරයා දේවතාවක් ගියලේත් මම එතුමාලා සමග හිටින නිසා මම දන්නවා. මම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිසාත් දන්නවා. අපිට ජපාන් රජයෙන් ගන්න බෑ, අපේ ණය බේරන්න කියලා ණයක් ගන්න බෑ. එහෙම පොලිසි එකක් නැහැ. ඒ රජයවල් එහෙම ණයට දෙන්නේ නැහැ. මොකද ජපාන් රජයේ උදාහරණයකට ණයට දෙන්නේ ඒ රටේ තාක්ෂණයත් එක්ක දැනුමත් එක්ක මෙහෙට ජපාන් දැනුමත් එවන්න වැඩසටහන් සහ ඒගොල්ලෝ හදාගෙන තියෙනවා ඒ රටවල් අපි ණය දෙන්නේ මෙන්න මේ කැටගරිස් වල විතරයි. සංවර්ධනය වෙනවා නම් විදුලි බලයට නම් අධ්‍යාපනයට නම් ප්‍රවාහණයට නම් ඒ ශේෂ්ත්‍ර වලට විතරයි කියන එක ඒගොල්ලෝ ප්‍රයොරිටි හදලා දිනවා. ඒගොල්ලන්ගේ ප්‍රයොරිටි එක්ක ඒගොල්ලන්ගේ මූලික හිතන දේවල් එක්ක අපේ ප්‍රයොරිටිස් මැච් වුණාම තමයි අපිටව හම්බෙන්නේ. උදාහරණයකට දැන් ඔය සැහැල්ලු දුම්රිය දැන් LRT සිස්ටම් එකට හම්බුනේ ඒගොල්ලෝ කැමතිලා තිබුණේ ඒගොල්ලන්ගේ තාක්ෂණය මේ රටවල් වලට දෙන්න. එතකොට ඒ තාක්ෂණය ඉතාමත් නවීන තාක්ෂණ දියුණුම තාක්ෂණය තිබුණේ සහ එහෙම දෙනකොට ඒගොල්ලෝ දෙනවා පුළුවන් තරම් පොලි ඉතාමත් අඩු පොලියට දෙනවා. ඔතන තමයි තියෙන ප්‍රශ්නේ මහේෂ්. ඒ හරහා අපි උත්සාහ කරා, අපි උත්සාහ කරලා බැලුවා. ලෝකේ කිසිම තැනක හොයාගන්න බෑ ණය ගෙවා ගන්න අඩු පොලියට ණය ගන්න ක්‍රමවේදයක් නැහැ. එහෙමනම් ඔබතුමන්ලා කොහොමද අර හම්බන්තොට වරාය ප්‍රශ්නේදී ඒ ණය මුදල ප්‍රාග්ධනය බවට හරවන්නේ කොහොමද? එතන කරේ අපි ඒක හොඳ වැඩක් කරේ. ඔව්, පැහැදිලිම හොඳ වැඩක්. අපිට එහෙම අවස්ථා අල්පයිනේ. එතකොට අපි ගිවිසුම් වලට සාකච්ඡා කරාම හරි එතන ඒ ක්‍රමවේදය තුළ දැන් විවිධ කෙනා චෝදනා කරනවා අපි වික්කා කියලා වික්කේ නෑනේ. ඔව්, ඒක බරපතල චෝදනාවක්. ඔව්, ඒක අවුරුදු 99 ට ලීස් එකකට සහ 100% කුත් නෙමේ ශ්‍රී ලංකා රජයත් ඒ චීන සමාගමත් එකතුලා කරන එක. ණය ප්‍රමාණය ප්‍රාග්ධනයට හැරෙව්වා කියන එකේ සත්‍යතාවයක් තිබෙනවද? ඒ චෙක් එක ලැබුණානේ. ඒ චෙක් එක ලැබුණාම දැන් ණය ප්‍රාග්ධනයට හරවන්න බෑනේ. මොකද ඔය ණය ගන්න වෙන තැනකින් සරල කිව්වොත් ණය ගන්න වෙන තැනකින් මේ ආයෝජනය කරන්නේ තව සමාගම. ඒ ආයෝජනය කරන මුදලත් එක්ක අපිට ණය බේරන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ වැනි කාර්යයක් තමයි ඔබතුමලා කරේ. ණය මුදල පියවන්නට ප්‍රාග්ධනයක් අරගෙන ණය මුදල පියවනවා. ණය මුදල පියවනවා. ණය මුදල පියවනවා කියන එකේ මම කියන්නේ මම මේක හරියටම දන්නේ නැස නා කියන්න බෑ. ඒ ණය මුදලම පියවනවාද නැත්තම් ඒ ලැබෙන මුදලින් මේ අපිට ගෙවාගෙන යන්න තියෙන ණය කළමනාකරණය කරනවා කියන ඔය දෙකනේ තියෙන්නේ. ඔව්. දැන් අපිට වර්ෂෙන් වර්ෂයට ගෙවන්න තියෙන ණය ඒ ණය මුදලම පියවනවාට වඩා ඊට වඩා වැඩි පොලියට ගත්ත ණය තියෙනවා නම් ඒක පියවන එක තමයි ඉතාමත් කළ යුතුම දේ. ඒක ණය නිසි කළමනාකාරීත්වයෙන් කරන ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් එකතු වෙලා කරන ඒ දත්ත මත පදනම් වෙලා ඒ ණය කළමනාකරණය යනවා. එතකොට දැන් චීන ආයෝජනයේදී වුණේ ඒක. එතකොට ඒ වගේ ආයෝජන අපිට තෝරා බේරාගෙන දැන් උදාහරණයකට දැන් ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන 200 ගණනකට වැඩි ඉන්නේ දැන් අලාභය. බිලියන 200 ගණනට වඩා වැඩි. දැන් පසුගිය අවුරුද්දේ අලාභය මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 167ක්. ඔව්. එතකොට ඔව් බිලියන ගණනාවක් රුපියල්. එතකොට මේ අලාභය බැලුවාම මම මෙතන තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තාම ඔබ දන්නවද මිලියනේට වඩා පඩි ගන්න මං කියන්නේ පයිලට්ස්ලා නෙමෙයි. ඔව්. මෙතන ඉන්න එක්සකියුටිව් ග්‍රේඩ් එකේ මිලියනේට වඩා පඩි ගන්න කී දෙනෙක් ඉන්නවද කියලා. හ්ම්. ඒතකොට ඒව අපි හොයාගත්තාම අපිට හිතා ගන්න බෑ. ඒගොල්ලෝ යෝජනා කරනවා ගුවන් සේවකයින්ගේ දැන් ගුවන් ගමනේ යෙදෙන සේවකයින්ගේ පඩිය කපන්න. නමුත් අර වැඩි පඩි ගන්න ඔෆිස් එකේ ඉන්න අයගේ පඩිය නොකමන්න.
කියන්නේ මේක තමයි මේ හැම තැනකම තියෙන ප්‍රශ්නේ අපි කිව්වේ නෑ මහජන මුදල් කාර්යක සභාවට මම කිව්වේ නෑ හරි ඕගොල්ලෝ එහෙම යෝජනා කරනවා මේ අඬුවේ අපි එහෙම කපන්නේ යෝජනා කරලා නෑ මේකේ මේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ආපු යෝජනාවක් තිබුණේ අපි ඒක හරියට ඔක ස්ටඩි කරන්න නැවතත් ඒ ගුවන් සේවකයින්ගේ දීමනා ටික කපලා දානවද නැත්තම් ඉන්න 7000ක ඉන්න සේවකයන් සියලු දෙනාටම බලපාන විදිහට යම් සුළු කොටසක් අඩු කරනවද අඩු කරනවද එතන ඒතන එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර ඉහළම කට්ටියගේ කැපෙන්නේ නැති වෙන්න හදනවද කියන සැකය මට ආවා බුරු කියන්න ඕනේ එතන එහෙම තමයි සාමාන්‍ය වෙන්නේ ඒ දැන් එවැනි දේවල් ගැන අපි හරියට හරියටම අධ්‍යයනය කරලා කරන්න ඕන දැන් ඔය වගේ දේවල් ආවම තමයි මට මෙතනම අපි කාර්ක සභාවල් දෙන්නේ අපිට ඒක හදා අපි අධ්‍යයනය කරේ නැත්නම් මේ සබ්ජෙක්ට් එකේ දෙන මේ කොටස හරි අරගෙන සතියක් හරි මහන්සිලා අධ්‍යයනය කරේ නැත්නම් අපිට උත්තර දෙන්න බෑ සමහර මේගොල්ලෝ අර හංගල ගහන දේවල් වලට හොයාගන්න බෑ මහේෂ් දැන් මම නම් දකින්නේ පාර්ලිමේන්තු කියන්නේ විශ්වවිද්‍යාල දෙක තුනක ඉගෙන ගන්නවා වගේ වැඩ පාර්ලිමේන්තු ඉන්න එක සමහර දේ මම හිතන්නේ පාර්ලිමේන්තු භූමිකාව එන්නේ අභියෝගාත්මක වෙනවා විශේෂයෙන් ඊට අනුබද්ධ ආයතන වලින් මේ දත්ත ආදී දේවල් වසන් කරන පරිසරයක් තුළ වසන් කරන පරිසරයක් තියෙන මේ වසන් කරන ක්‍රමවේදයන් අපි ඉගෙන ගන්න වෙනවා එතකොට මේ වසන් නොකර ඉන්න තැනට දැන් ඇත්තටම පළවෙනි වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තේරීම් කරක සභාව මාධ්‍යලින් දුන්නේ කිතාමත් වටිනවා. දැන් කෝප් එක දෙන්න දැන් දෙනවා ඒක තවත් මොකද මගේ අවසන් විරාමය ලබාගෙන මම එතන ඉන්න කැමති කෝප් එක සහ මේ තේරීම් කරක සභාව පිළිබඳව කෙටි විරාමය මම ලබා ගන්නෙ. සංවාදයේ අවසන් අධ්‍යයනයට අපි දැන් පිවිසෙන්නේ දැන් ඔබතුමා හැම වෙලෙම මේ පොලිසීස් ගැන කතා කරනවා නැත්නම් මේ ප්‍රතිපත්ති ගැන කතා කරනවා අපිට කියන්නකෝ කැටියෙන් මොනවද ඔබතුමාට ඔබතුමාට පෞද්ගලිකව එහෙම දායක වෙන්න පුළුවන් වෙච්චි ප්‍රතිපත්ති මොනවා සමාජ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි වෙලා ඇති රටට වැදගත් ප්‍රතිපත්ති වලට මොකද කරපු දායකත්වය පසුගිය ආන්දෝලනයෙන් ලක් වෙච්ච කාරණා හැටියට ගත්තොත් අර බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්තා අපි ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා වෙලි දැක්වනේ ඒ වාර්තා වෙලි දැක්වුවට පස්සේ අපි ඒකේ අපේ යෝජනා 15ක් ඉදිරිපත් කරා ඒතකොට දැනට තාම මේකේ තීරණය ආවේ නැහැ කැබිනට් අනුකමිටුවක් දාලා මොකද්ද කරන්න කියලා එක බලාගෙන ඉන්නවා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා ඒ කැබිනට් අනුකමිටුවේ අමතිවරු කරන්නේ මොකද්ද කියන එක ඒක පැහැදිලිවම මේ වෙලාවේ ස්තුතිය ප්‍රකාශ කරන නීතිපති දෙපාර්තමේන්තුවට ඒ අපි ආපු වාර්තාව දිහා අධ්‍යයනය කරලා අපිට ලබා දීලා තියෙනවා තීරණයක් ඒ තීරණයේ තියෙන්නේ 2013 වර්ෂයේ හිස්බුලා මැතිතුමා දලසලා පෙරෝ මැතිතුමත් එක්ක අත්සන් කරපු ගිවිසුමයි BOI එකත් එක්ක 2015 අත්සන් කරන ගිවිසුමයි නීති විරෝධී මන්ත්‍රීවරයෙක් හැටියට එහෙම එයාට සභාපති හිටින අත්සන් කරන්න බෑ. එයාට නඩු පවරන්න පුළුවන් නේ. එයාගේ මන්ත්‍රී තුරිය ආපස්සට ගිහිල්ලා අවෝසි කළ හැකි කියලා. මේක ශ්‍රේෂ්ඨ නිගමනයක් තියෙනවා. මේ රටේ ඉතිහාසගත වෙන අවස්ථාවක්. අද අදත් කතානායකවරයාගේ මම ඉල්ලා සිටියා. වහම දැන් මේ සම්බන්ධයෙන් අපි කතානායකවරයාගේ ඉල්ලා ඉල්ලලා තියෙනවා. ඊළඟ පියවර ගන්න කතානායකවරයා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් මොකද්ද කරන්න කියන කාරණේ දැනුවත් කළ යුතුයි. ඒ හරහා මීට කලින් තිබුණ නඩුවක් තිබුණ ඔබහලා තියෙන ඩිලාන් පෙරවර්ස් රාජිත. ඒ කියන්නේ ඩිලාන් පෙරවර් රාජිත නඩුවක් දානවා රාජිත මන්ත්‍රීතුමා හැටියට එතුමා අර ගිසුම් ගහලා ආණ්ඩුවත් එක්කනේ ඒක රාජිත එමෙත්තුවාගේ අවශ්‍ය වෙනවා. ඒක තමයි උදාහරණයක් ආසනතම සිදුවීම. ඒක එක මන්ත්‍රීරේ තව කෙනෙකුට. හැබැයි මේවර මේක නීතිපති දෙපාර්තමේන්තුව කියන මේක අවශ්‍ය කරන්න ඕනේ කියලා. ඒතකොට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු පැවරීමක් සිද්ධ විය යුතුයි. එහෙමනම් ඒ උපදෙස් අපි ලබා දිය යුතුයි ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සාකච්ඡා කරලා. ඒක දැන් කතානායකතුමාට යොමු කරලා තිනවා. කතානායකතුමා ඒ තීරණය ගන්න ඕන. ඒ තීරණය දැනුම් දෙන්න ඕන ආංශික අධීක්ෂණ කාර්ක සභාව තීරණය දැනුම් දෙන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒ හරහා නීතිපති දෙපාර්තමේන්තුවේ හිස්බුල්ලා මැතිතුමාගේ ආපස්සට ගිහිල්ලා 2013 සහ 2015 තිබුණු මන්ත්‍රී ධුර කාල වකවානු දෙකක දෙකම අහෝසිය යුතුයි. ඒතකොට ආපස්සට ගිහිල්ලා අනුක්‍රම ව්‍යවස්ථාවේ 100 වගන්තිය යටතේ අය කරගත යුතු මුදලක් තියෙනවා. දිනකට මට මතකයි රුපියල් 500 ගානේ නැවත අය කරගන්නවා. අය කර ගැනීම නෙමෙයි එතුමාගේ මුදල් ලැබිලා තියෙන ඉදිරිය ඔය ගන්න පොඩි දෙයක්. නමුත් මේ රටේ මන්ත්‍රීවරුන්ට හොඳ පාඩමක් හම්බෙනවා. මන්ත්‍රීවරයෙක් හැටියට රජයේ ආයතනත් එක්ක මින් ඉදිරියට කිසිම තැනක ඔබට ඉසුම් අස්සම් කරන්නත් බෑ ඔබට ව්‍යාපාරික කටයුතු කරන්නත් බෑ එහෙම සමාගම් වල ඉඳලා රජයත් එක්ක ඉසුම් අස්සම් කරන්න බෑ කියන එක මේ රටට අවශ්‍යයි. එහෙම වුණොත් මෙන්න මන්ත්‍රීවරු බය වෙනවා.
මේට ඉස්සර ඉතිහාසයේ තියෙනවා අර ෂෙඩ් එකක් ගත්තා කියලා අයින් වෙච්ච മന്ത്രി දොර තියෙනවා. ඉතිහාසයේ මෙරට එහෙම නීති කාලයක් නීතිය වැරදිලා තිබ්බලා තියෙනවා. නමුත් දැන් මේක මේ සිදුරු හොයාගෙන මේ දැන් චෝදනා එල්ල වෙනවානේ මේ එතනෝ ලයිසන් ගත්තා කියලා සමහර മന്ത്രി වරුන්ට. බාහිර ලයිසන් ගත්තා කියලා හොරපාරේ අපි දන්නේ එහෙම දුන්නද කියලා ඒක හොයන්න ඕන. ඉතින් මෙවැනි චෝදනා එල්ල නොවේ කටයුතු කරන්නම් මම කියන්නේ මේ මේ දේවල් අලුතෙන් මේ නීති හරියට ක්‍රියාත්මක වේ යුතුයි. ඒක එකක් තමයි ඔබ හැම මොනවාද කරපු දේවල් හැටියට එකක්. දැන් අපි ආයතනික අධීක්ෂණකාරක සභාව අපි ලොකු ප්‍රතිපත්තියක් හැදුවා. අපි මේ දේවල් සිදු නොවෙන්න කොහොමද අපේ වර්තාව. ඊළඟට මේ දැන් අපි අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන ආයතනික අධීක්ෂණකාරක සභාවේ මේ දිනවල ප්‍රතිපත්ති දෙකක් ගැන සාකච්ඡා කරනවා. එකක් තමයි STEM. STEM කියන්නේ සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින් ඇන්ඩ් මැතමැටික්ස්. මේ විෂයන් හතර කොහොමද පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්නේ? ලෝකයේ පිළිගත් සම්ප්‍රදාය පිළිගත් ක්‍රමයක් තමයි ලෝකයේ අනාගත රැකියාවලට STEM ග්‍රැජුවේට්ස්ලා 70%ක් විතර රටට අවශ්‍යයි. නමුත් අපේ රටේ බිහි වෙන්නේ 30%යි. එතකොට මේක අනිත් පැත්ත හරවන්න ඕන. ඒ නිසා අපි මේ දවස්වල සාකච්ඡා කරනවා හෙට සිට අපි හෙට ඒ රැස්වීම අපි තුල්හිරිය මාස ආයතනයේ අපි රැස් වෙන දින තුනක වැඩමුළුවක් හැටියට 60ක් 70ක් විතර පිරිසක් සහභාගී වෙනවා හෙට ඉඳන් දවස් 3 හෙට අවස 5 ඉඳන් අපි පටන් ගන්න. ඒ හරහා අපි මේ දවස් 3 මෙතුළත අපි මේ කවුරුදු ගන්නාවක් එක සාකච්ඡා කරා ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී රටට අවශ්‍ය ඒ අධ්‍යාපනයේ වෙනස් කරන්න අවශ්‍ය ඒ ප්‍රතිපත්තිය සඳහා අවශ්‍ය ඒ වාර්තාව අපි ඉක්මනට සකස් කරලා පාර්ලිමේන්තුවට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට විශේෂ අමාත්‍යාංශ හතරක් එකතු කරගෙන අපි කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ සහ අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ සහ වෘත්තීය පුහුණු කියන මේ සියලුම අමාත්‍යාංශ එකතු කරගෙන මේ මම විශ්වාස කරන ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය හරහා මේ එකතු වෙලා මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන ප්‍රතිපත්තිය සකසන්න අපිට හැකියාවක් ලැබෙනවා STEM සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය හදලා දෙන්න. ඊළඟට තව එකක් තමයි ඔබ අර කිව්වා AI ගැන. ඇත්තටම මගේ විෂයයයි මගේ ආචාර්ය උපාධියේ තියෙන AI වලින් මම AI සම්බන්ධ මහාචාර්යවරයෙක් විතරක් නෙමෙයි ජපානයේ තිබුණ AI සම්බන්ධ වෘත්තීය ඒ කියන්නේ පර්යේෂණ සංගමයක ඒ කන්සේ ඉංජිනියරින් සොසයිටි කියලා කියන්නේ ඒ සොසයිටි එකේ හිටිය අධ්‍යක්ෂකවරයෙක් හිටිය ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටිය. ඒ නිසා මම දන්නවා මේ රටකට AI අවශ්‍යයි කියලා. මේක මම දැක්කේ අර දැන් ওই අධ්‍යයනය කරාම එංගලන්තයේ සිලෙක්ට් කමිටියක් තියෙනවා සිලෙක්ට් කමිටි ෆෝ AI. ඔව්. එතකොට ඒ සිලෙක්ට් කමිටි ෆෝ AI එක හරහා ඒ සිලෙක්ට් කමිටිය හරහා එංගලන්තයේ අනාගතයට අවශ්‍ය AI නැෂනල් පොලිසි එක හදලා තියෙනවා. දැන් ඔය AI වලට හදපු නැෂනල් පොලිසි එක දිහා බලාගෙන තමයි 2018 තෙරේසා මේ මහත්මිය World Economic Forum එකේදී කතා කරන්නේ කොහොමද එංගලන්තේ AI පාවිච්චි කරලා ඉදිරියට ගෙනියන්නේ කියන එක. ඔය දැක්කහම ඔය කියවන්න අවස්ථාව ලැබුණාම මට හිතෙනවා අපි කල්පනා කරා මේක රට අපේ ශ්‍රී ලංකාවටත් AI පොලිසි එකක් ඕන. ඇත්තටම ස්ලැස්කොම් එක පරිගණක වෘත්තිවේදීන්ගේ එකතුව ස්ලැස්කොම් එක හදලා තිබුණා ෆ්‍රේම්වර්ක් එකක් AI නැෂනල් ෆ්‍රේම්වර්ක් එක අපි එකත් ගත්තා. ස්ලැස්කොම් එකත් සහභාගී වෙලා ලංකාවේ සියලු විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ සම්බන්ධ ආයතන පෞද්ගලික ආයතන ඔක්කොම එකතු වෙලා අපි දැන් නැෂනල් AI පොලිසි එකත් අපි හදාගෙන යනවා. ඒකත් මම බලාපොරොත්තු වෙනවා ආංශික අධීක්ෂණ කාර්ක සභාව හරහා මේ මාසය ඇතුළත සැප්තැම්බර් මාසය ඇතුළත ඉවර කරලා ඔක්තෝබර් මාස වෙනකොට මේ පොලිසීස් දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. දැන් ඒ පොලිසියක් ගත්තොත් ඇත්තටම අපි අහලවත් නැති පොලිසීස් අපේ රටට හීනයක් වගේ තිබ්බ පොලිසීස් ඔබතුමාලනේ උගතුන්ට පුළුවන් නම් එවැනි ප්‍රතිපත්ති මේ රටට ගේන්නට විවේචන එල්ල වේවි. බොහෝ හොඳ වෙලාවට ඔබතුමා ජපානයේ ඉගෙන ගත්ත ඔබතුමා ඇමරිකාවේ ඉගෙන ගත්ත නම් මේ වරට කියයි අර AI මහාචාර්යවරයා ඇමරිකානු කුමන්ත්‍රණ කරුවෙක් කියලා. හොඳ වෙලාවට ඔබතුමා ජපානයේ කියන්නේ නැණි කුමන්ත්‍රණ කියලා ඒ වාසිය තියෙනවා මට. ඒ වාසිය තිබෙනවා. හොඳයි. ඔබතුමා තේරුම් කාරක සභාවේ සිටින මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කාල වේලාව අඩු නිසා මම කෙටි ප්‍රශ්න කීපයක් අහන්නම්. දැන් මේ තේරුම් කාරක සභාවේ ඊළඟ ප්‍රධානතම සාක්ෂිකරුවා හෝ සාක්ෂිර කැඳවා තිබෙන ජනාධිපතිතුමන් අපි පුවත්පත්වල දැක්කා ඔබතුමන්ලා සූදානම් එතුමාව පාර්ලිමේන්තුවට කැඳවන්නේ නැතුව එතුමාගේ තනතුරට ගෞරවයක් වශයෙන් එතුමා කැමති තැනකට ගිහිල්ලා ප්‍රශ්න අහන්න නැතුව එතුමාගේ ඉල්ල නිවසට ගිහිල්ලා ප්‍රශ්න අහන්න වගේ කතාවක් අපි දැක්කා. මේ තේරීම් කාර්ක සභාවේ ඒ අපිට නීති හා බලතල වරප්‍රසාද සියල්ල යටතේ තියෙනවා. තේරීම් කාර්ක සභාව ඕනෑම තැනක රැස් වෙන්න පුළුවන්. අපි මෙච්චර කාල පාර්ලිමේන්තුව රැස් වුණේ අපිට පුළුවන් වුණා වෙන ඕනෑම තැනකට ගිහිල්ලා කතානායකතුමාගේ අවසරය අරගෙන අපිට රැස් වෙන්න. ඒ අනුව තමයි අපි යෝජනා කරේ ජනාධිපතිවරයාගෙන් අපි වෙලාවක් ඉල්ලුවා. මෙතුමා කියලා තිබුණා මම තේරීම් කාර්ක සභාවට එනවා.
අපි එතකොට කිව්වා අපිට ඕන නම් එන්න පුළුවන් ජනාධිපති කාර්යාලයට හෝ එතුමාගේ දෙට්ට ඕන තැනකට එන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා එතුමා අපිට වෙලාවක් දෙයි කියලා. ඉතින් ඒ වෙලාවක් දුන්නා අපි ගිහිල්ලා මේ සම්බන්ධයෙන් තියෙන අපිට අවසාන ප්‍රශ්න ටික අපි එතුමාගෙන් අහනවා. හදිසි ජනාධිපතිවරයා කැඳවුවොත් ඒත් පුළුවන් එතුමාගෙන් ප්‍රශ්න කරන්න තේරීම් කාරක සභාවට. මම විශ්වාස කර මොකද අපි තේරීම් කාරක සභාව දැන් අපි අනිවාර්යෙන් මේ සැප්තැම්බර් 30 වෙනකොට අවසන් වෙන්න ඕන අපේ වර්තාව හදන්න ඕන. මම හිතන්නේ අපි දැන් සාකච්ඡා කරා අපි දැන් ජනාධිපතිතුමාගේ මේ කල් දැමීමත් කල් දැම්මුවොත් අපිට අවස්ථාවක් ලැබෙනවා ටික කලක් තව මේ කාර්යක සභාව වර්තාව ලියන අතර ජනාධිපතිවයි ගන්න. නමුත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණේ කැඳෙව්වත් ජනාධිපතිවරයේ නැවත අලුතෙන් ඡන්දයෙන් පත් වෙන තාක්කල් ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයානේ. ඒ නිසා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ එතුමාගේ ප්‍රශ්න කිරීම. දැන් මේ තේරීම් කාරක සභාව පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට හිතවත් සහ විරුද්ධ මත දරන අය බොහෝ වෙලාවට පෙන්වා දෙන්න උත්සාහ කරන තමුන්වන්සලා උත්සාහ කරන්නේ මේ මෙහි වගකීම ජනාධිපතිතුමාගේ පිටින් පටවන්නට මොකද ඔහු ආරක්ෂක ඇමති නිසා කියලා. එහෙම වුන් චෝදනාවක් කරන එක හෝ සැකපල්ල කරන එක අසාධාරණයකුත් නැහැ නේද? නෑ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන අපිට මට තේරීම් කාරක සභාවේ යම් කාරණා සම්බන්ධයෙන් මහේෂ් මං සුදුසු නෑ කතා කරන එක. නමුත් මේ රටේ පාස්කරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීති පුද්ගලයා කවුද කියන එක ජනාධිපතිද අගමැතිද ඇමතිද කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ. වැරද්ද කරලා තියෙනවා නම් යම් කිසි කෙනෙක් ඒ වැරද්දට දඬුවම් සහ ඒ දේ රට දැනගන්න ඕන මොකක්ද උනේ කියන එක. ඒ නිසා තේරීම් කාරක සභාව ස්වාධීනයි. අපිට ඒ ස්වාධීන අයිතිය බලය ලබා දීලා තියෙනවා කතානායකතුමා පාර්ලිමේන්තු බලතල යටතේම. මේ තේරීම් කාරක සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රාශියක් ඉන්නේ. ඒක තමයි අපි කියන්නේ ඇයි ඒගොල්ලන්ට ඉඩ තියෙන ඒගොල්ලෝ ආවේ නැත්තේ අදටත් කියන්නේ ඇයි ආවේ නැත්තේ ඒගොල්ලන්ගේ වර්ධ ඒගොල්ලෝ නෑ තේරීම් කාරක සභාව දැන් හොඳ තැනකට ඔබතුමා ආවේ දැන් මුල් කාලේ සමහර මාධ්‍යත් කිව්වනේ මේ තේරීම් කාරක වැඩක් නෑ කියලා දැන් බලන්නකෝ අද මේ තේරි වැඩක් නෑ කියපු මාධ්‍යම අද මේක රස කර කර මේක හරියට ප්‍රචාරය කරලා දෙනවනේ මේ වැඩ නැත්නම් මේක දාන්න තු ඉන්න තිබුණානේ සමහරව වැරදි ප්‍රචාරات කරනවා වැරදි ප්‍රචාර කරා අපි වැරදි ප්‍රචාර කරු මාධ්‍ය ගෙනල්ලා අවවාද කරලා නිවැරදි කරුවා විශේෂයෙන් ලේක් හවුස් එකේ දාපු සමහර වැරදි ප්‍රකාශ ඇතරම මේ ලේක් හවුස් එකේ පුවත්පත් තමයි වැරදි ප්‍රකාශ දාලා තිබුණේ අනිත් මාධ්‍ය වලට ඒ ස්තුතිය බෝල කරන අපි කියවපු රාජ්‍ය මාධ්‍ය විතරයි වැරද්ද කරේ අනිත් මාධ්‍ය වැරද්ද කරලා තිබුණේ හරියට වාර්තා කරා සමහර දේවල් ඉතාමත් දැන් අපි කිව්වොත් උදාහරණයකට සමහර සාක්ෂිකාරයෝ එකපාරට කටින් පිට වෙන අනවශ්‍ය වචන. අපි කොහේ මේ වචනේ අපි අයින් කරනවා මේක වාර්තා කරන්න එපා කියලා. මම කිව්වේ හරි සන්තෝෂයි මාධ්‍යවේදීන් ඒක ඇහුවා. මම කියන්නේ මේ රටේ මාධ්‍යවේදීන් නිර්මාණශීලී මාධ්‍යවේදීන් යමක් හරියට කරන දේ කරලා පැහැදිලි කරලා දුන්නාම එහෙම කරන්නේ නැහැ. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මාධ්‍ය නිදහස තියෙනවා හරියට පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා මං හිතන්නේ හරියට මාධ්‍ය හරියට පාවිච්චි කරන අවස්ථාවක් අපි පැහැදිලිවම කිව්වා ඒතන මම මතකයි ප්‍රකාශ කරා කිසිම වෙලාවක දැන් මාධ්‍යවල කරන වැඩක් තමයි මම වාක්‍යයක් කිව්වහම වාක්‍ය දෙකක කොටස් අල්ලලා අලුතෙන් කෑල්ලක් හදනවනේ ඕ ඕ මෙවැනි දේවල් කරන්න එපා කියන එක බොහොම සන්තෝෂයි සිළු මාධ්‍යයක ඇහුවා යම් කිසි සාක්ෂිකරුවෙක් ප්‍රකාශයක් දෙනවනේ ප්‍රකාශයේ සම්පූර්ණයෙන්ම පළ කරන්න කියන එක. විකෘති නොකර පළ කරන්න. විකෘති නොකර පළ කරන්න කියන එක. ඉතින් මේ සම්ප්‍රදාය රටට අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම කතානායකතුමාගෙන් අපි නැවත නැවත ඉල්ලුවේ මේ සියලුම කාරක සභා ටික ආංශික අධීක්ෂණ කාර්යාල සභා 16ම ඔක්කොම මහ ජනතාවට විවෘත කරන්න මාධ්‍යවලට විවෘත කරන්න. එතකොට දැනගන්න පුළුවන් මේ රටේ වැඩ කරන මන්ත්‍රීවරු කවුද කියලා. අඩුවතරම එහෙමවත් මේ කුණු රසය වෙනස් කරන්න ජනතාවගේ තියෙන රටට වැඩ කරන මන්ත්‍රීවරු පිරිසක් ගේන්න පාර්ලිමේන්තුව මේට වඩා සොඳුරු ආඥාදායකයෝ ඉන්න තැනක් කරගන්න මම මේ වචනෙන් පාවිච්චි කරන රටට අවශ්‍ය සොඳුරු ආඥාදායකයෝ ඒකෙන් කියන්නේ මේ සුදුවැන් සංස්කෘතිය නැවත ගේන්නවත් මිනිමරු සංස්කෘතිය නැවත ගේන්නවත් කකුල් කඩලා නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකින් තියලා ඔබයි මායි මේ කතා කරන එකත් ඇහුම්කන් දීලා ටග් ගාලා කෝල් එකක් දීලා ඔබව නවත්තන්නවත් එහෙම නෙමෙයි අපි කියන්නේ රටට හරියට තීරණේ ගන්න පුළුවන් කෙලින් වැඩ කරන්න පුළුවන් මේක ජනාධිපතිවරයාත් අගමැතිවරයාටත් බෑ මහේෂ් මේක කරන්න එවැනි 225ක් පත් කරලා යවන්න කියන්නේ අදුමතරම දැන් වාතාවරණයක් තියෙන ඔබටයි මට මෙහෙම කතා කරන්න ඉස්සර කනිෂ්ඨ මන්ත්‍රීවරයෙක් අපි ඔබතුමා කනිෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඔව් මම පසුබිම මන්ත්‍රීවරයෙක් පසුබිම මන්ත්‍රීවරයෙක් ඉස්සර මෙහෙම කතා කරා නම්
මට පණිවිඩය ලැබෙන්න කලින් පණිවිඩය ලැබෙන්නේ මට තමුන්නාන්සේට. මගේ අවසන් ප්‍රශ්නේ මේ ජනප්‍රිය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අහන්න නැතුවම බැරි හින්දා මම මේ ප්‍රශ්නය අහනවා. මම දන්නේ මේක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාද කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ ප්‍රශ්නය තමයි කවුද එජාපේ අපේක්ෂකයා? එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ 3 දෙනෙක් ගැන කියවෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, කරු ජයසූරිය මහත්මයා. මම විශ්වාස කරනවා 3 දෙනාගෙන් කවුරු ආවත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද හේතුව අපිට ලැබිලා තියෙන්නේ අපිට දැන් ඉන්න ඕන දුර්වලම අපේක්ෂකයා. මම මේ දුර්වලම අපේක්ෂකයා කියලා කියන්නේ අද වෙනකන් එතුමාගේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරලා නැහැ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණා නම් මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේ ප්‍රශ්න කරන අවස්ථාවක් ලැබුණා නම් එතුමාගේ දුර්ලභකම එළියට එනවා. අපි ඒක බලාගෙන ඉන්නවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ අපේ පක්ෂය ඇතුලේ අර්බුද නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිර්මාණශීලී වෙනුවෙන් සාකච්ඡා කරන්න පුළුවන්, මට අපේක්ෂකයා වෙනවා කියලා ඉදිරිපත් වෙන්න පුළුවන්. හොඳයි, සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා කණ්ඩායමක් හිටියට යනවා. තව කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. අවසානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරනවා කාටද අපේක්ෂකත්වය දෙන්නේ කියලා. ඒ අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සන්ධානයේ නැත්නම් හදන පෙරමුණේ ඔක්කොම එකතු වෙලා දිනවන්න පුළුවන්. හැබැයි මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 107ක් ඉන්නවා. 107 එක මීටරට හිටියා දින 52 වෙලාවේ. ඒ 107 දැනට එකට මේ විදිහට ඉඳලා අපිට ගත්තොත් අපිට අභියෝගයක් නැහැ මේ ඉදිරි ජනාධිපතිවරණය දිනන්න. හැබැයි මේක මහේෂ් මේක මම දේශපාලනය කරන්න ගත දවසේ නම් මගේ ප්‍රාර්ථනයක්, මම කැමති, මට කැමති දේ කරගන්න පුළුවන් වේද දන්නේ. මම කැමති ඉදිරියටපත් වෙන ජනාධිපතිවරයා විධායකයේ ඇත්තටම අවංකවම අයින් කරන ජනාධිපතිවරයෙක් පත් වුණොත් මේ රටේ වාසනාව. සමහර අපි හිතමුකෝ ඔබට වගේ ඔහු පත් වෙච්ච ගමන් දිවුරුන් දුන් සැනින් පළවෙනි පනත පාර්ලිමේන්තුවට ගෙන විධායක ජනාධිපතිකම මේ අහෝසි කරන්න. නැත්නම් දිවුරුන් දීම තුලම තනතුර අවහසින වගේ දෙයක් ගෙන්ද ඔබතුමා කතා කරන්නේ? අනිවාර්යෙන්. එහෙම මම හිතන්නේ එහෙම මෙතන කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් එනවා නම් තවදාත් හොඳයි. මම හිතන්නේ මං ඔය කියන 3 දෙනාගෙන් ඕන කෙනෙකුට පුළුවන් එක් කරන්න. හොඳයි. මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි මේ හරවත් සාකච්ඡාවට එකතු වීම සම්බන්ධයෙන්. ඔබ අද සංවාදය හරවත් කරා. අද අපි වෙනම ආකාරයකට තමයි මේ සාකච්ඡාව පැවැත්වුවේ. විශේෂයෙන් මම දැක්ක මේ දුරකථන ඇමතුම් වලින් ඔවුන්ගේ තිබෙන උද්‍යෝගය සහ මට මේ SMS පණිවිඩ කීපයකුත් ලැබුණා. ජනතාවට අවශ්‍ය මෙවැනි මාතෘකාවක් ඔස්සේ කතා කරන්නට, කුණු වෙච්ච දේශපාලනට වඩා ජනතාවට අවශ්‍ය රට හදන්නේ කොහොමද කියන කාරණය දැනගන්නට. මම හිතන්නේ ඔබත් මමත් පොඩි මිනිස්සු මේ රටේ. අපිට ඩිය ලොකු කට්ටියන අපේ ශේෂ්ත්‍රයන් වල අපි බලමු කොහොමද රට හරිතන්ට ගෙනියන්නට අපට උත්සාහයක් දරන්නට පුළුවන් කියලා. මන්ත්‍රීතුමනි, බොහොම ස්තුති. මහාචාර්ය ආශු මාරසිංහ තමයි අද අපත් සමග එකතුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්. අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා, වගේම ඔබ තුමාලා සියලු දෙනාට, ප්‍රේක්ෂකයන්ට බොහොම ආදරයෙන් අපේ ගෞරවය පුද කරනවා. සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා දිනේ අපත් සමග පුරා පැය දෙකක් රැඳී සිටීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. සියලුම අපේ ප්‍රේක්ෂකයන් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.